අයිබෝවන්, ඉරිදා උදෑසන ධර්මයේ රසය විඳගන්නට පෙරමං බලා සිටින සියලුම ශ්‍රද්ධාහිතකාමී පින්වතුන් සියලුම දෙනාට ආයු බොහෝ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට අදත් අපි මෙත්නිත් පාමුල ආරම්භ කරන්න සූදානම්. ඔබ දන්නවා net fm රේඩියෝව ශ්‍රවණය කරන පින්වතුන් විදිහට සතියේ දිනවල රාත්‍රී 9ට වගේම සෙනසුරාදා ඉරිදා රාත්‍රී 4ට සහ ඉරිදා උදෑසන 8ට ඔබට ධර්ම රසෝගේ අපරිමිත ආස්වාදයේ විඳින අතරේ බොහෝ දෙනෙක් නොනවත්වාම දම් රසයේ විඳ ගන්නට රේඩියෝව සමීපයට පැමිණෙන වේලාව ඉරිදා උදෑසන 8 කියලා කියන්නේ. ඉතින් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට වැඩම කොට වදාළ සියලුම මහා සංඝරත්නය ඒ වගේම මෙහෙණින් වහන්සේ නමස්කාර පූර්වක සිතින් පිළිගනු ලබන අතර සෙසු සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවනුත් මේ අවස්ථාව සඳහා පිළිගනු ලබනවා. ඒ අතරේ අපි ඔබට මතක් කරන්න ඕනේ net fm රේඩියෝව වාර්ෂිකව විවිධාකාරෝ පින්කම් සංවිධාන කරන අතරේ ලබන 23 වනදා මාර්තු මාස 23 වනදා උතුම් වූ ජේතවනාරාම අනුරාධපුර ජේතවනාරාම පින්බිමේදී ජේතවන සෑරද වන්දනාව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව අතීත රජදරුවන්ගේ පටන් වර්තමානයේ මානුෂික යුද්ධයේ මානුෂික සංග්‍රාමයේ දක්වා ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවි කැප කළ සියලුම රණපුතුන්ට රජපුතුන්ට ආශිර්වාද කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ ජේතවන සෑරද වන්දනාව පැවැත්වෙන්නේ. ඉතින් මේ උතුම් මහා පින්කමේදී ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වන්නට පවත්වන මේ මහා පින්කමේ ආලෝක පූජාව සඳහා ඔබට දායක වෙන්න පුළුවන් කියලා අපි නිරන්තරයෙන් ඔබට මතක් කරනවා. ඔබට පුළුවන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න මේ පින්කම සඳහා දායකත්ව වෙන්නේ කොහොමද කියලා 0777252014 අංකයෙන් 0777252014 අංකයෙන් ඒ වගේම 076 533-76-97 කියන අංකවලින් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එහෙමනම් අදත් අපි මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නයි සූදානම. ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ සෑම ඉරුදුනිකම් විතරක් නෙවෙයි මේ පින් පිළිබඳ කතා බහ කරන්නට, ධර්මයේ පිළිබඳ කතා බහ කරන්නට අවවාද අනුශාසනා සපයන වන්දනීය පූජනීය ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ඒ වගේම රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍යපාද කැටවල හේමාලෝක වහන්සේ අපි නමස්කාර පූර්වක පිළිගෙන ආරාධනා කරනවා මෙත්නිත් පාමුල ආරම්භ කරන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නිරෝධ සමවත් සුවයට සමවැදී ඉන්නගී වැඩ සිට මුළු මහත් ලෝතලයේම සඳහම් සුගන්ධයෙන් සෝභාමත් කොට වදාරන මගේ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ රැඳෙන මගේ හද මන්දිරය සම්බුදු මෙඳුරක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් සාදු කියමු. කවදත් බුදු ගුණ සංඝ සෝභන ගුණ සුවඳ තේක රාශිය වුණු සක්දෙවුඳුන් ප්‍රමුඛ සියලු දේව මණ්ඩලයටයි මේ සුපුරුදු ආරාධනය. සියලු දෙනාම සාදු කියලා දේවතා ආරාධනාවට එකතු වෙනවා. කරුණා ගුණෙන් පිරෙදෙනෙතින් ලෝකේ බලා ලොවසන සවන දෙවිඳුනි සිත ගුණෙන් වෙලා දහම්මසන බුදු පිරිසට එකතු වෙලා තුටු වෙනු මැනවි නිවනට මඟ සකස් වෙලා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්දං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා බුදු ගුණ අපමණය නිවන දුක ශෝකේ බුදු රදු වග්‍ර වේසනසන තුන් ලෝකේ මොහඳුර නසා ලැබදුන් දම් ආලෝකේ බුදු රජු වදිමි දෙන නිවනේ ආලෝකේ සතු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පණ්ඩිතෝ භික්ඛවේ සුප්පබුද්ධෝ කුට්ටි පච්චපාදි ධම්මසානු ධම්මා නචමං ධම්මාදිකරණං විහෙසේසි සුප්පබුද්ධෝ භික්ඛවේ කුට්ටි තින්නං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති සදහ ගුණවත් සිතුවිලි තමන්ගේ හද තුළ තැන්පත් කරගෙන ලෝතුරා දහම් සවනට හිත් සකස් කරගත් පැවිදි උත්තම උත්තමාවන් වහන්ස ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා පින්නතුනි ලෝතුරා සම්බුද්ධ ශාසනයෙහි ප්‍රතිඵල නෙලා ගැනීම සඳහා උත්සුක වුණු චරිත අපි ඉස්මතු කරගන්නේ අපේ ජීවිතයත් ඒ කරුණු වටහාගෙන ගුණයෙන් උත්සුක කරගෙන නෝපන් කුසල් උපදවා ගැනීමත් උපන් කුසලයන් තව තවත් සංවර්ධනය කර ගැනීමත් ක්ලේශ ධර්ම මූලයන් හදවතේ ඇති තාක් කල් අප තුල මතු උපදින්නට අවකාශ තිබෙන අකුසල කර්මයන් ප්‍රහාණය කරගන්න නැත්නම් යටපත් කරගන්න කිසිදාක ක්‍රියාත්මක නොවන සිතක් උපදවා ගැනීමටත් ඉපදුණු සිදුණු යම්තාක් අකුසල කර්ම වෙත්නම් ඒ අකුසල කර්මවල විපාක වාරයන් වැඩි දියුණු කරගන්නේ නැතුව විපාක දෙන්නට තිබෙනම අකුසල කර්මයන් ඒ විපාක විඳීමෙන්ම අවසන් කිරීමේ බලාපොරොත්තු වෙනුයි. මේකට කියන්නේ සති සම්පජඤ්ඤ වීරිය කියලා. මේ විදිහට කිව්වහමත් පින්නතුල්ලට වැටහෙනවා. නමුත් අපිට හොඳට කටපාඩම් තියෙන්නේ උපන් නූපන් අකුසල් උපදවා ගැනීමත් එක්වෙන් නූපන් කුසල් උපදවා ගැනීමත් උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමත්
නූපන් අකුසල් නූපදවා ගැනීමත් උපන් අකුසල් වැඩි වර්ධනය වන්නට නොදී නවත්වා ගැනීම ප්‍රතිපදා හතරක් තියෙනවා. ධර්මයේ ප්‍රතිලාභ ලැබෙන සමහර විට සමහර කෙනෙකුට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා. තව සමහර කෙනෙකුට ප්‍රමාද වෙලා ප්‍රතිඵල ලැබෙනවා. එකවේ සමහර විට බණක් අහනකොටම අත්දැකීමක් ලබනකොටම ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්නවා. සමහර කෙනෙකුට අත්දැකීම් ලැබුණත් බණක් ඇහුවත් ඒ මොහොතේම අවබෝධය පහළ වෙන්නේ නැහැ. හැබැයි ටික කලක් ගත වෙලා අර අත්දැකීමෙන් හෝ අහන ලද ධර්මයෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. ඒකේ යම්කිසි මාර්ගඵලයක් ලබන්න පුළුවන්. පින්නත් ඔබට මතකයි මම ගියේ ඉරිදා සහ ඊට පෙර ඉරිදා සිහිපත් කළේ සුප්පබුද්ධ කුට්ටි කියන අතිශයින්ම දිලිඳු පුද්ගලයෙක් මාර්ගඵල ලැබූ තත්වය දක්වා කරුණු විග්‍රහ කරන සූත්‍ර දේශනාව. සුප්පබුද්ධ කුට්ටි සූත්‍රය. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඇතැම් සූත්‍ර දේශනා ඒවායින් ප්‍රතිලාභ ලැබපු ශ්‍රාවකයන්ගේ නමින්ම නම් කරලා තියෙනවා. එහෙම සූත්‍ර දේශනාවක් තමයි සුප්පබුද්ධ කුට්ටි සූත්‍ර දේශනාව. දැන් පින්වත් ඔබගෙන් මම ප්‍රශ්න කීපයකුත් අහමින් තමයි මේ ධර්ම දේශනාව සාකච්ඡාව බවට පත් කරගන්නේ. දැන් සුප්පබුද්ධ කුට්ටි කතාව ගීරිද අහන්න බැරි වෙච්චා ඉන්නවනේ. ඒ අයටත් එක්ක මතක තියාගන්න, මතක් කරගන්න ඉතාම කෙටියෙන් මම සිහිපත් කරනවා. අද අපි විග්‍රහ කරලා දෙනවා කියව කරුණුවට ලං වෙන්න බලාගෙන. සුප්පබුද්ධ කුට්ටි කියලා කියන්නේ මුළු ඇඟ පුරාම කුෂ්ඨයක් හැදිච්ච, ඒ නිසාම හරියට විරූපී වෙච්ච, කවුරුත් අප්‍රසන්න කරන රූපයක් තියෙච්ච මිනිස්සෙක්. මේ දිලිඳු මිනිස්සයා කබලක් නැත්තම් පිඟානක් අරගෙන උදේට ආහාර ටිකක් ලබා ගන්නට උදේ ගෙවල් වලට යනවා. මහපාරේ ඇවිදිනවා, කඩවල් ළඟට යනවා. ඒ ටිකෙන් උදේ කුසගෙන නිවාගෙන භාගයටත් ඒ විදිහයි. ඒ කිව්වේ සිඟමන් යදිමින් ජීවිතේ පවත්වාගෙන යන මිනිස්සේ. හැබැයි ඉතින් සිඟමන් යද්දා උනත් කුස පිරෙන්න ප්‍රණීත ආහාරයක් කවුරුත් දෙන්නේ නැහැ. ප්‍රණීත වූ ආහාරයක් දෙන්නත්, ප්‍රණීත වූ දෙයක් දෙන්නත් බාහිර ස්වરૂපය මං හිතන්නේ හුඟක් වැදගත්. අපි දානයක් දෙනකොට උනත් ඒ දන් දෙන දන් පිළිගන්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේ පිළිබඳව පැහැදීමක් ඇති වෙනවා නම්, කල්වේලේ තුන් වහන්සේලා පිළිබඳව යම්කිසි අවබෝධයක් සහිත පැහැදීමක් ඇති වෙනවා නම් ඒ තැනට දන් දෙන්න මිනිස්සු හරි කැමති. භාග්‍යතුන් වහන්සේ යත්ත පසීදති තත්ත දාවතබ්බා. යම්කෙන් තැනකට යම් කෙනෙකුට හිත පහදිනවද ඒ පැහැදින එක්කෙනාට යමක් දීම හරි අග්‍රයි. ඒ ගිහියා පිළිබඳව අපට පැහැදීමක් තියෙන්න ඕනේ. ඊළඟට මව්පිය දරුවන්ට මොන හරි දේපොළක් දීමේදී ඒ දරුවෝ පිළිබඳව පැහැදීමක් තියෙන්න ඕනේ. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට යමක් පවරා දීමේදී වුණත්, ඇගයීමක් දීමේදී වුණත්, ලකුණු දීමේදී වුණත්, ලියන කියන කාරණාවන් දිහා බලලා විතරක් නෙමෙයි, එයාගේ ඇවතුම් පැවතුම් බාහිර ස්වરૂපය යටහත් පහත් බව, කීකරු බව, ගුරුවරයා කෙරෙහි දක්වන භක්තිය, මේවත් මං හිතන්නේ බලපානවා. දැන් දිසාපාම ක්‍රමයටදී ඉසර විභාග ක්‍රමයක් තිබුණේ ගුරුවරයා පේන්නේ නැතුව නෙමෙයි, ගුරුවරයා ඉදිරියේ ඉගෙනගෙන ගුරුවරයා ඉදිරියේම දක්ෂතා දක්වන්න ඕන. ඔය අතරත ගුරු ගෙදර තමයි ශිෂ්‍යෝ නැවතිලා හිටියේ. ඉතින් මේ ශිෂ්‍යෝ වත්පිළිවෙත් කරන විදිය, ගුරු ගෞරවයෙන් වැඩ කරන විදිය පිළිබඳව ලොකු අධීක්ෂණයක් එදා ගුරු ගෙදරින් තිබුණා. අද වගේ විභාග ක්‍රමයක් ඒ කාලේ තිබුණේ නැහැ. ශිල්ප දක්වන ක්‍රමයක් තිබුණා, පළවෙනිය තෝරන යුගයකුත් තිබුණා, ක්‍රමයකුත් තිබුණා. දිසාපාම ක්‍රමයටතේ වැඩිපුරම ලකුණු ලබාගත් ශිෂ්‍යෙක්නේ අපි දන්න
අහිංසක කුමාරයා. දැන් අහිංසක කුමාරයා වැඩිපුරම ලකුණු ලබා ගත්තා බොහෝම කීකරුයි යටහත් පහත්ව කල්ගත කළා. ඒ නිසා වගේම ශිල්පීය දක්ෂතා දිහා බලලා තමයි පරණ ගුරුවරු අපිට ලකුණු දුන්නේ. දැන් මට මතකයි එක කතාවක්. ලොකු හාමුදුරුවෝ නමකෝයි පොඩි හාමුදුරුවෝ නමකෝයි හිටියා. දැන් මේ පොඩි හාමුදුරුවෝ හරිම ශික්ෂණයෙන් යුක්තයි, හරිම කීකරුයි. සමහරවිට ගෝලයව පරීක්ෂා කරන්න ගුරුවරයා තදින් කතා කරනවා. කවදාවත් ඇස් දෙක ඇල්ල රවල බලන්නෙවත් නොයික්මුණුකම් පෙන්වන්නෙවත් නෑ ගෝලයා. දැන් උදේට ගුරුවරයාට උපස්ථාන කරන්න ඕනේ ගෝලයා. ඉතින් ගුරුවරයා පිමිදෙන්න පෙර නැගිටලා මලු පෙත්මන් හමදලා ගුරුවරයාට මෝදෝමණය කරන්න දැහැටි දළු පැන් පියලා ඊළඟට ගිලම්පස ටික හදලා පිළිගන්නනවා. ඔය ටික දැන් දිගින් දිගටම කරගෙන යනවා. ගුරුවරයාට හිතෙනවා හැබැයිටම මගේ ගෝලයා මන් තව දුරටත් පරීක්ෂා කරන්න ඕනේ. දැන් අපි මේ සුපබුද්ධ කුටි කතාවෙත් එහෙම පරීක්ෂණයක් තියෙනවා. ඒකටත් මඟ පෙන්න ගන්නත් එකයි මම මේ කියාගෙන යන්නේ. දැන් ලස්සනට පොල්ලතුරු රටාවෙන් මිදුල් ටික අමදලා තියෙනවා. ගුරුවරයා නැගිටලා මොකද කරන්නේ? ආපහු ඉදලා අරගෙන අර මිදුල් ටික ඔක්කොම අතු ගන්නවා. ගෝලයා කල්පනා කරනවා අනේ මම අතු ගාලා තියෙන හොඳ නැති ඇති, කොතන හරි අඩුපාඩුවක් ඇති. ඒක වෙන්නේ නැති ගුරුවරයා ආපහු මිදුල අතු ගෑවේ. ඊළඟට මෝදෝණේ කරන්න පැන් ටික තියලා තියෙනවා. ගුරුවරයාලා පැන් ටික වීසි කරලා අර දැහැටි කූරුත් වීසි කරලා අලුතෙන් දැහැටි කූරු කපාගෙන තලලා දැහැටි කූරු කියනව දැන් අහලත් ඇතුව ඇති. දැන් අපි පූජා කරන්නේ බ්‍රෂ්නේ. ඉස්සර දත්ම දිනේවට බ්‍රෂ් කියලා කිව්වේ නැහැ. ඉස්සර තිබුණේ දැහැටි කූරු. ඔය අග පැත්ත තලලා මුල් පැත්තේ උලක් වගේ හදලා මේ දත් අතර සිදුරු සුද්ධ කරගන්නත් දත් මැද ගන්නත් බෝම්බු කෝටු වලින් තමයි හුඟක් දුරට ඉස්සර ඔය හැදුවේ. දැහැටි දඬු කියනවා. දැහැටි වලට ගන්න දඬු. දැන් ඒවා ඔය අරවිකී මීවිකී වගේ නෙමෙයි. යන් ලුකින් වෙන්න ඕනේ නැහැ වෙන මොකුත්. ඒ කාලේ යන් ලුකින් හදපු ක්‍රම තමයි සෝබාධමත් එක්ක එකතු වෙලා තමයි ලස්සන දත් දෙපළක් නිර්මාණය කළේ. ඉතින් ගෝලයා ලස්සනට දැහැටි දඬු හොඳට සුද්ධ කරලා හොදලා තමයි මේ දැහැටි දුපුරු කපන්නේ. මේ තලන තලණේකෙත් යකඩෙත් ලියත් දෙතුන් වතාව හොදලා ගන්නවා. මොකද ගුරුවරයාට දෙන දේ ඉතාම පිරිසිදුව දෙන්න ඕනේ. ගිලම්පස කෝප්පයක් දුන්නත් හොඳට කෝප්පේ හොදලා කෝප්පේ යටිපැත්ත පිරිසිදුද කියලා බලලා මොකද දැන් පීරිසේර දාලා වනදනවා නම් කෝප්පේ ටික ගලාගෙන එනවා පීරිසේට. කෝප්පේ යටිපතුලෙන් තමයි පීරිසේට අර ටික වැක්කෙරෙන්නේ ගෑවෙනවා. ඉතින් අපිම හැම එකක්ම හොයලා බලන්න ඕන. පුරාණ කාලේ අපේ මව්වරු අපිට ඉගැන්නුවා. අපි ඉස්සර බෙලෙප්පිඟානේ බත් කෑවේ. එතකොට බෙලෙප්පිඟානේ බත් කරනකොට අම්මා අපට දෙනවා ඉස්සර අද වගේ විම් කියලා જાති තිබුණේ නැහැ. අලු වලින් තමයි බෙලෙප්පිඟානේ මැදගත්තේ. අපි සරලව කතා කරමු අපිට වැටහෙන විදියට. ඉතින් පොල් කූරු ටිකක් වෙනමම කුස්සි ලීයේ ගහලා තිබුණා. මොකද පිඟාන හොද ගන්න ඕන තමම්. තමන් කනබන කෝප්පේ පිඟාන තමන් හොද ගන්න ඕන. ඒක පොඩි කාලේ ඉඳලම දරුවන්ට මව්පිය පුරුදු කරන්නත් ඕන. එනිකර බෙලේ පිඟානේ නාරටිය වගේ එකක් තියෙනවා ඇතුළට හැරිච්ච. ඔකට පොල් කූර දාලා සුද්ධ කරනවා. මොකද හේතුව සෞඛ්‍ය සම්පන්න පුරුදු. ඒ පිළිබඳ දිග විස්තර කරන්න ඕන වෙලාවක් නෙමෙයි. නමුත් අර ගුරුවරයා අර හොඳට ගිලම්පස් එක හදලා දුන්නත් ආපහු මුලදිර ගිලම්පස් එක හදා ගන්නවා. ආයේ පිරිසිදුවේ මැදලා කියලා භාජනයේ පැන් ටික දුන්නත් ආපහු භාජනයේ මැදිනවා. කාටද පේන්නේද? ගෝලයට පේන්නේ. ගෝලිය ආයිත් කල්පනා කරනවා මගේ ඇති මොකක් හරි අඩුපාඩුවක් වෙලා ඇති. මම මේක හදා ගන්නවා. දෙවනි වතාවේ ඊටත් වඩා සැලකිල්ලෙන් අතු ගන්නවා. ඊටත් වඩා සැලකිල්ලෙන් දැහැටි දළු කපනවා. ඊටත් වඩා සැලකිල්ලෙන් වාදනේ පිරිමැදලා දෙතුන් වතාව පැන්ඩික පෙරලා මෝහෝදර පැන්ඩික තියෙනවා. ආයිත් ගුරුවරයා විසිකන දවස් තුනක් විතර ওই විදිහට වරින් වර කළා. ගෝලයා දවසක් ගුරුවරයාවත් පිළිවෙත් ඉවර කළා. උදේ වරන්දලා වාඩි වෙලා ඉන්නකොට අහනවා, අනේ ගුරුතුමනි මට මගේ අඩුපාඩුවක් මොන හරි තියෙනවා නම් අවවාදයක් කරනවාද? ඇයි පොඩි නම එහෙම අහන්නේ?
ස්වාමීනි මම දැන් වාර දෙක තුනක්ම ඔබ වහන්සේ මම පෙරලා තියෙන පැන් ටික විසි කරනවා මම අතුගාපියකට ආපහු අතු ගන්නවා. ඉතින් මගේ හිතේ යම්කිසි චලනයක් තියෙනවා ඔබ වහන්සේට මට නොදැනෙන මොකක් හරි අඩුපාඩුවක් ඇති කියලා මාතුල. ඒ නිසා මම මේ කතා කරන්නේ ඔබ වහන්සේගෙන් අවවාදයක් ගන්න. මට වැරදුණු තැන ඔබ වහන්සේ ආදර්ශයෙන් පෙන්නවා ආපහු හදාගන්න. නමුත් අවවාදයකුත් කළොත් කොච්චර හොතද? අනේ ගුරුතුමනි මට අවවාද කරන්න. එතකොට ගුරුවරයා කියනවා මම ඔබේ හික්මීම පරීක්ෂා කරන්න මිසක් ඔබේ අඩුපාඩුවක් මම කොතනකවත් දැක්කේ නැහැ. මම බැලුවේ ඔබට කේන් තියනවාද කියලා. අවවාදක්ෂම ගුණෙහි නොපිහිටෙන නුරුස්නා ගතිය ඔබ තුල පහළ වෙනවාද කියලා. අන බලන්න ගුරුවරයා ගෝලයාව පරීක්ෂා කරපු හැටි. පුරාණ කාලේ එහෙමයි. දිසාපාම කාචාරක මේ වගේ. ඉතින් ජීවිතයක යම්කිසි ආලෝකයක් ඒ ජීවිතයේ ආලෝකය සකස් කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතය අනුලවා පරීක්ෂා කරවා ගැනීම. අපි අනුන් පරීක්ෂා කරන්න හඳුනට වඩා ගෝලයා වගේ වෙන්න ඕනි ඉස්සෙල්ලා. මගේ අතින් වරදක් අඩුපාඩුවක් තිබුණද කියන එක අහලා බලන එක හරි වටිනවා. දරුවෝ මව්පියන්ගෙන් අහලා බලන්න ඕන. මව්පියෝ දරුවන්ට කියනකම් ඉන්නේ නැතුව පුළුවන් නම් දරුවෝ මව්පියන්ගෙන් අහන්න අම්මේ මගේ අඩුපාඩුවක් මුකුත් තියෙනව නම් මට අවවාද කරන්න. මට මතකයි පරණ ගුරුවරු දරුවෝ මව්පියෝ විසින් පාසලට බාර දෙනකොට මව්පියෝ කියනවා අනේ ටීචර් අනේ ඉස්කෝලේ මහත්තයා මේ කොල්ලට ඕන තරම් දඬුවම් දීලා හදන්න. අපි කවදාවත් ඇයි දඬුවම් දුන්නේ කියලා අහන්නේ නැහැ. හැබැයි ඒ කොයි කාලෙද? ඉස්සර කාලේ. ඉස්සර කාලේ මතකයි වේවැල් කෝටුනාරන් සියඹලාතු කික්ක කොච්චර වගේ කිව්වද නේද? අද වේවැල් කෝටුවක් ඕනේ ඉරට කූරකින් ගැහුවොත් මහ ගෑනු වෙනවා. මොකක් අරගෙන? මෝල් ගහක් විතර එකක් අරගෙන. කාට ගහන්නද? ගුරුවරයාට ගහන්න. දැන් ගෝලයට අනාගතයේ ආලෝකමත් කිරීම සඳහා දඬුවමක් දුන්නොත් ඒ ගුරුවරයාට දඬුවම් දෙච්ච ගුරුවරයාට සිද්ධ වෙනවා හිරබත් කන්න. ගුරු අපි අහලා තියෙනවා පාසලක් විවෘත කරපුවාම හිර ගෙදරක් වහන්න පුළුවන් කියලා. ඒ තරමටම හිරගෙට දරුවෝ යන එක වරක් ගන්න ගුරුවරයා දඬුවම් දෙන්නේ. දැන් ඉතින් යන්න වෙන කාලේ ඊට පස්සේ ගුරුවරයාට ඒ නිසා මේ මව්පියෝ ටිකක් ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕන මේවා සම්බන්ධව. අපේ දරුවන්ට කවුරු හරි දඬුවමක් දීලා යමක් කියා දුන්නොත් ඒකට ගෞරව කරන්න තරමට පුරුද්දක්. අනේ කොච්චර වටිනවද මගේ දරුවා හදලා දෙන්න අවවාදයක් කරපු එක වාචිකව හරි කායිකව දඬුවම කිය හරි කමක් නැහැ. ඉතින් ජීවිතයක් එළිය කිරීම සඳහා ඒ කාරණා අවශ්‍ය බව මම ඔන්න ආරම්භයේ සරලව කෙටියෙන් මතක් කරනවා. දැන් මේ සුපබුද්ධ කුටි කියන අහිංසක දුප්පත් මනුස්සයා අනුන්ගේ ආහාරයෙන් ඇපෙන්නේ. පින්නත් ඔබට මතකයි නේද මට මේ කතාව කියනකොට පරණ කවියක් මතක් වුණා. ඒ සුපබුද්ධ කුටි ගැන කියනකොට මම මුල මතක් කරන්න මාත් එක්ක සජීවී ඉන්නයි කියන්නකෝ බලන්න. අල්ලට සිඟාවත් බලන්න කියන මයික් එකක් තියෙන එක. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල් කොළ බිම තොට නිදි නොලැබ දුක් තකා කල්ගිය වෙදි ඉස්සර දුක් විඳලා ඉගෙන ගන්න කියලා කිව්ව මතු මනාගතේ සැප ලැබෙන. දැන් මොන අපි අර ප්‍රතිපදා හතරට ආපහු පෙළමිනවා. ඔක සමහර කෙනෙකුට බණ අහනකොට අද්දකින් ලැබනකොටම ධර්මය අවබෝධ වෙනවා. දැන් මං කෝ පින්නත ඔබෙන් ප්‍රශ්නයක් අහනවා කියලා.
දැන් මේ හතර මං ඉස්සෙල්ලා තෝරලා දෙන්න. හැබැයි සුපබුද්ධ කුට්ටි ගැන දැන් පින්නත් ඔබ දන්නවා. ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච කල්ගිය රෙදිවැරළි ඇදගත්ත, ඒ වගේම නිදා ගන්න සුව පහසු වාසනයක් නැහැ, වල්කොළ බිම අතුරලා ඒ කුඩ නිදාගත්ත අහිංසක මිනිස්සෙක්. දැන් ඒ අහිංසක මිනිස්සයා ආහාර හිඟාගෙන යන ගමන් තමයි බුදුහාමුදුරන්ව මුණ ගැහෙන්නේ. හරිම දුක්බර ජීවිතයක් ගත කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ කොහොමද බුදුහාමුදුරන්ව මුණ ගැහෙන්න යන්නේ කියලා හිතලා නෙමෙයි. විශාල පිරිසක් එක තැනක එක්රැස් වෙලා හිටියා. එතෙන් ගිහින් බැලුවා මෙතන මොන හරි කන්න දෙනව ඇති. අනේ කන්න ටිකක් ඉල්ල ගන්න පුළුවන් මෙතෙන් ගියොත් කියලා හිතාගෙන යනකොට තමයි බුදුහාමුදුරු වට කරගෙන ශ්‍රාවක පිරිසක් මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. හැබැයි ඔය අතරත් බැලුවා අදම ධර්ම දේශනා කරන්න ඕන කාටද කියලා හිමිදිරි පාන්දර. අර මම බණ පටන් ගන්නකොට නිරෝධ සමාපත්තියතෝ කිව්වා වගේ. නිරෝධ සමාපත්තියේ සමයදීලා භාග්‍යතුන් වහන්සේ බලනවා අද මං කාටද පිට වෙන්න ඕන. මේ සුපබුද්ධ කුට්ටි දැකලම තමයි උන්වහන්සේ එදා ඒ දානෙට වැඩම කළේ, ඒ ගමට වැඩම කළේ. ඒ ගමේ මිනිස්සු දාන දීලා හැන්දෑවි දැන් භික්ෂු භික්ෂුණීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. අර දන් දෙන අයත් ආහාර පාන හිම අරගෙන ඇවිල්ලා තැන්පත් වෙනකන් තමයි භාග්‍යතුන් වහන්සේ ටිකක් පිළිසඳර කතා කරනවා. ඒ අතර ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්න අහනවා, භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා, නොරහත් අයගෙන් රහත් වීමට ඕන කරන කරුණු විමසලා ඒ අයට උපදෙස් දෙනවා. රහත් වෙච්ච උතුමයන් සමග භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තමන් වහන්සේම තමන්ගේ ශ්‍රාවකගේ අත්දැකීමෙන් කොච්චර දුර ධර්මය දැක්කද කියලා බලනවා. ඉතින් ඔය විදිහට සාකච්ඡා කරනවා. ඒ අතර තමයි විශාල පිරිස එක්රැස් වෙලා ඉන්න තැනට සුපබුද්ධ කුට්ටි එනකම් මේ කාලය ගන්න. දැන් සුපබුද්ධ කුට්ටි එතෙන් ආහමන්න භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ඇත්තාට පෙර බලවත් අකුසලයකුත් තියෙනවා. හැබැයි නිවන් දකින්න පිනකුත් තියෙනවා. පෙර අකුසලයක් තියෙන නිසා බොහෝ දුක් විඳිනවා. නමුත් ඉක්මනින් ධර්මය අවබෝධ වෙනවා. දැන් ඔන්න මම උත්තරේ කියලා දීලායි තියෙන්නේ. දැන් මම අර හතර ප්‍රතිපත්තිය ගැන පින්නත් ඔබට කියනවා. ඔන්න පළවෙනි ප්‍රතිපත්තිය තමයි මේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයන්ගේ දුක්ඛා පටිපඤ්ඤා. පාලියමුත් අපි ඉගෙනගමු, ලියාගමු, සිංහලෙමුත් දැනගමු. දුක්ඛා පටිපදා. දුකසේ පිළිවෙත් පුරන. අපි කියමු දුකසේ ජීවත් වන. ප්‍රශ්න මැද ජීවත් වෙන. අපි අපේ ජීවිතය සම්බන්ධ කරගමුකෝ. ප්‍රශ්න මැද ජීවත් වෙන එකක් ඉවරනකොට එකක් මතුවෙන ප්‍රශ්න සහිතව ජීවිත ගත කරනවා. එක අතකට දුප්පත්කම, අනිත් එක සමහර වෙලාවට ගෘහස්ථ ජීවිතයේදී අඹ සැමියන් අතර තියෙන ප්‍රශ්න, මව්පියන්ට දරුවෝ නිසා තියෙන ප්‍රශ්න, පවුල් වලට අසල්වාසීන් නිසා තියෙන ප්‍රශ්න, තමන්ට ඊර්ෂ්‍යාව නිසා කරන යම් අඩන්තේත්තම් නිසා විඳින පීඩා, මේ වගේ දේවල් ඔක්කොම දුක. හැබැයි ඔවුන් ඒ ඔක්කොම දරාගෙන පින්දහම් කරනවා. දුක්ඛා පටිපදා. ඒගොල්ලෝ දුකසේ ජීවත් වෙමින්, හැබැයි ඒ අය ඒ ජීවිතයේ දුක තුළින්ම තථාගතයන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ අයට දුක්ඛාරි සත්‍ය අවබෝධ වෙනවා ඉක්මනින්ම. හැබැයි භාග්‍යතුන් වහන්සේ දුක්ඛාරි සත්‍ය සත්‍යයි දේශනා කරපු අදාළ ධර්මයේ සත්‍යමයි කියලා ඔවුන්ට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ දැන් අපි හිතමුකෝ අපි බොහොම ප්‍රියමනාප කෙනෙක් ඇසුරු කරනවා. මව්පියන්ට එකම දරුවා කියලා හිතමු. බොහොම ප්‍රියමනාප වස්තුවක් නේ. ඊට වඩා සම්පතක් ඇත්තෙම නැහනේ. පුත්තා වත්තු මනුස්සානම් කියලා වදාලේ. තමන්ගේ දරුවෝ තරම් මව්පියන්ට වස්තුවක් වෙන ඇත්තෙම නැහැ. දැන් ওই දරුවගේ යම්කිසි චිත්ත පීඩාවක් ඇති වුණා. ඔවුන් අවාහ විවාහීම නිසා මව්පිය කොච්චර චිත්ත පීඩා විඳිනවද? තමන්ගේ දරුව වෙනස් වීම සම්බන්ධව මව්පිය හීනෙන්වත් හිතන්නේ නැහනේ. ලොකු ඉස්කෝල වල දාලා උගන්නලා, දහම් පාසල් ලැබලා ගුණවත්කම් හදලා දරුව හදනවා. මෙන්න කසාද බන්දලා දෙනව නේද? අන්න ටිකෙන් ටික ටිකෙන් ටික දරුව සහ මව්පිය බිඳින්න අර ලේලිය ක්‍රියාත්මක වෙනවා. ලේලිට ඊර්ෂ්‍යාවක් තියෙනවා. මට මම දන්න පහුගිය දවස්වල අම්මා කෙනෙක් මට කතා කරගෙන ගමන් කියනවා, අපේ හාමුදුරනේ අපේ පුතා මේ දැන් කසාද බඳනේ යනකම් මග ළඟ නිදාගත්තේ. දැන් එහෙම හුරතලෙට හැදිච්ච දරුවා අම්මගේ උණුසුම අවශ්‍යයි. ඒ උණුසුමට සමාන උණුසුමක් සතුටක් සැනසුමක් ලෝකෙ කොහෙවත් නැන්නේ. කුසගිනි දැනි තුරුලට වී හඬන විට රතුලේ හැර වුණා සෙනෙහෙන් කිරි බවට. අම්මේ ඔබගේ උණුසුම මට දැනෙන විට සෞසිරි පිරිසුරු සපතක් උමට මට.
ඉතින් එයාගේ බිරිඳ අපි හිතමු හදිස්සියේ රෝහලකට ගියා නැත්නම් මහගෙදරට ගියා කියලා. අර පුතාට දුරකථනෙන් කතා කළා මොකක්ද අහන්නේ? ඊයේ නම් අම්මා නම් හොඳට සැපට බුදියෙන් නැති නේද? ඉතින් කොච්චර ඒ අර හොඳ අදහසින් නෙමෙයි මේ කියන්නේ. චත පහත් නින්දිත අදහස. එතකොට අර පුතත් අම්මත් අතර මෙතෙක් තිබිච්ච සම්බන්ධය බින්දද නැද්ද? ඔය අකුසලයේ කවදාවත් ගෙවා ගන්න බෑ. හැබැයි කවදා හරි අම්මයි පුතයි දෙන වෙන් කරලා දුන්න ගින්දර කවදා හරි අර දරුවට පත් වෙනවා. එයාට කවදා හරි දවසක ඒක විපාකේ තමන්ගේ දරුවන්ගේ මුතු විඳින සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අතර අනුන්ගේ ජීවිතේ තුලින් අත්දැකීම් හොයනකොට නිවන් දකින්න ඒකම හොඳයි. දැන් වෙන දෙන්නෙක් ඔක කිව්වනම් පිට කෙනෙක් කිව්වනම් දුක හිතෙන්නේ නැහැ කියලා අපි කියනවානේ. මට අහවලු මගේ පුතා මට මෙහෙම වචනයක් කිව්වා. මගේ දුව මට මෙහෙම වචනයක් කිව්වා. මට පිට කෙනෙක් කිව්වනම් ඉවසා තරගත්ත හැකි කියලා අපි කියන්නේ නැද්ද? පැහැදිලිද මම මේ කියන එක? පින්නත් ඔබල ජීවිතයේ අත්දැකීම් නැද්ද? ඒ අත්දැකීම් හරහා මේ බණහන පින්නතුලට පියතෝ ජායති ශෝකෝ ප්‍රේයන් නිසාම දුක උපදිනවයි කියන එක වැටහිලා තියෙනවනම් එයාට අත්දැකීම ලැබිච්ච ගමන්ම ධර්මයේ වැටෙනවා. ආයේ උපනුපන් ජාතිවත් මට මේ වගේ මිනිස්සෙක් එපා, මට විවාහයක් එපා කියලා කියන අය නැද්ද? විවාහ වෙන්න තෝරගන්නේ කවුද? ප්‍රියමනාප කෙනෙක් නේද? ඒ ප්‍රියමනාප තැනින්ම නේද දුක උපදින්නේ? එයාට වැටහෙනවා නම් අනේ ප්‍රියමනාපෙක් කියන මලා මට හිටපු වටිනාම වස්තුව නැති වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ දුක සත්‍යක්මයි කියලා වැටහෙනවා නම් එයා මේ ආර්ය මාර්ගයේ සෝතාපන්න පුද්ගලයෙක්. බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මයේ තමා තුළින් මැහෙන්න පටන් අරගෙන තමන්ටම කියවෙනවා. මේ අවබෝධය ගන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් මේ තථාගත ශාසනය ආර්ය ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ හිස් නෑ. පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාව ගැන කියන්නම දෙයක් නෑ. ඒ ආදීනවේ තේරුම් අරගෙනමයි ප්‍රිය භාවයෙන් ඉක්මිලා හුදකලා වෙන්න ශාසනගත වෙන්නේ. හුදකලා වෙන්න ශාසනගත වෙච්ච එක්කෙනා කවදාවත් ආයේ ප්‍රියමනාප භාවයෙන් වලට ඇලෙන්න හොඳ නෑ. ආයේ ප්‍රියමනාප කිසිම කෙනෙක් සමීප කරගන්න ඕනේ නෑ. නිවන් දැකීම අරමුණු කරගෙන නම් එළියට බැහැගත්තේ සියලු දෙයින්ම දුක උපදිනවායි කියලා දන්නවා නම් ප්‍රිය දෙයිනුත් දුක උපදිනවමනේ. සබ්බ දුක්ඛ නිසරණ. සියලු දුකින් නිදහස් වෙන්න ඕන නම් සියලු ප්‍රිය භාවයන්ගෙන් නිදහස් වෙන්නම ඕනේ. ගිහි ගෙදර ඉන්න කොට ඒක ටිකක් අමාරු වැඩක්. එයා ඒ ප්‍රියභාවයෙන් දුක එනකොටම තේරුම් ගන්න ඕන අනේ මම මාර්ගඵලයක් ලබන්න මට හොඳ අවස්ථාවක් මේ. විශ්වාසී තියාගන්නේ ආදරයත් එක්කනේ. ආදරය තුළ විශ්වාසය රැඳිලා තියෙනවා, විශ්වාසය තුළ ආදරය රැඳිලා තියෙනවා. මම ඒක ආයෙත් කියනවා. ආදරය තුළ විශ්වාසය රැඳිලා තියෙනවා, විශ්වාසය තුළ ආදරය රැඳිලා තියෙනවා. ආදරය අඩු වෙනකොට විශ්වාසය බිඳෙනවා, විශ්වාසය බිඳෙනකොට ආදරය අඩු වෙනවා. මේ කරුණ දෙක ජීවිතේට හරියම සමීප දෙකක්. ඒවා ගොඩක්. මම ඊටම කෙටියෙන් අර අවශ්‍ය කරන කාරණාව ගැඹුරු කාරණා වුණාට සරලව තේරුම් කරලා දුන්නොත් මිනිස්සුන්ට වැටහෙනවා. මේ ඔය සන්තෑසියම තමයි සිද්ධ වෙන්නේ. ඔය ඔය අවබෝධය, ඔය කරුණුම ওই විදිහටමයි ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සමහරවිට ඒ අපිට බුදු කෙනෙක් මුණ නොගැහුනොත් එහෙම අද්දකීම් ලගින් පීඩා විඳ විඳ නැවත නැවත අපාගත වෙනවා. හිතක් නිතර පීඩා වෙන්න කල් ගත කරන්නේ ඒ හිතට අපාය අතවරනවා. යමරාජිරු අතවරනවා. ඒ නිසා අපි පීඩාවට කීටවත් ඉල තියා ගන්න ඕනේ නැහැ ජීවිතේ. එක පාට පීඩා ඇති වෙනවා. එවලෙම ධර්මයේ සිහිපත් කරන්න. යෝච බුද්ධංච ධම්මංච නතවකා. යේසං දිවාචරත්තෝච නිච්ඡන් බුද්ධගතා සති ධම්මගතා සති සංඝගතා සති. එවලෙම මේ මොහොතේම සිහිපත් කරනකොට පින්වත් හුඟක් දුක් පීඩාවල් විසිරිලා යනවා. ඉතින් දැන් ජීවිත අධ්‍යක්ෂින් අනුසාරයෙන්ම තමන්ට ධර්මයේ වැටහෙනවා නම් බුදුහාරෝ දේශනා කරපු ධර්මයේ සත්‍යමයි කියලා. අපි අනිත් පැත්තෙන් හිතමු අපිට එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ප්‍රියමනාප කෙනෙකුෙන් දුකක් ඉපදිලා නැහැ.
ඒ නිසා බුදුහාමුදුරුවෝ ලැයිස්තුවක්ම දේශනා කරනවා. මෙන්න මේ ලැයිස්තුවට හැමෝම අවනතයි. ජරාපි දුක්ඛ, දිරායාම නිසා විඳින දුක. දැන් මේ බණ අහන අය කොච්චර ඉන්නවද ශරීරයේ ඇටකටු දිරායාම නිසා විඳින වේදනාව තියෙන අය? කොච්චර පත්තු බඳිනවද? කොච්චර වෙදහෙලකම් කරනවද? අනේ එක තැන් වෙලා අවුරුදු ගණන් ඉඳගෙන දැන් මේ බණ අහන්නෙත් එහෙම ඉඳගෙන. හැබැයි ඒ අත්දැකීමම ප්‍රමාණවත් කෙනෙකුට නිවන් දකින්න. මොකද දිගින් දිගටම ප්‍රාර්ථනා කරන්න ඕන. හැබැයි මම මේ භවයේ කොහොම හරි අඩුම ගානේ මාර්ගඵලයක්වත් ලබනවා මේ ලෙඩින් ඉඳගෙන. ඔක්කොම යසීසුට සැප සම්පත් ලැබෙනකන් ඉන්න එපා. හොඳම පහසු ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දුක අවබෝධක පිළිසිඳ දකින්න කියලා නේ. ඉතින් මේ දුක පිළිසිඳ දකින්න ක්‍රමය මම කියලා දෙන්නේ. මාස් ගණන් එකතන ඇහවහගෙන හිටියත් දුක පිළිසිඳ දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර විට අර එක ඇසිල්ලකින් ජීවිතේ දුක තේරුම් ගත්ත ශරීරයේ දිරායාම නිසා ඒ දිරීම මානසිකාර කරලා කල්පනා කරන හැබැයිටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දිරායන දෙයක් ලැබුණා. අන්නේ දිරායාම නිසා හටගන්නේ දුක. මට මතකයි අපි ඉතින් ওই ඉස්සර ඉස්කෝලේ ඉන්න කාලේ පිරිවෙණ ඉන්න කාලේ සමුගෙන යනකොට ওই ඇල්බම් කියලා එකක් දෙනවනේ ලියන්න මතක සටහන්. ඒකක තිබ්බ වාක්‍යයක් මට මතක් වෙනවා. කුමටද දිරායන මේ ඇල්බමේ ලියා? මොකද තබා ගන්න බැයි නම් මතකයේ තියා. දැන් මතකයේ තියා ගන්නලු මේ දිරලන ඇල්බමේ ලියලා වැඩක් නැහැ කියලා. ඒකත් එක්ක යම් කිසි ධර්මාභෝධය තමයි બોලේ. ඒ කාලේ හැටියට කවියක් ගැලපුවා වෙන්න පුළුවන්. නමුත් ධර්මයක් තියෙනවා ඒ තුළ. ඒ වගේ අපි ඇඟ දිරනවා 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 කියන්නේ කෙඳිරික ගායින එක නෙමෙයි. ධර්මයේ මතක තියාගෙන ඒ ධර්මය අතෙන් ආදේශ කරන්න ඕන. ආ බුදුහාමුදුරුවෝ දිරායම දුකක් කියලා වදාලා දැම්මට දුක අවබෝධයි. දුක අවබෝධයි. දුක කියන එකට තේරුම් ගොඩක් තියෙනවා. එකක් තමයි දුරින් දුරු කළ යුතු දේ දුකයි. එහෙනම් ශරීර කූඩුවක් ලැබපු නිසානේ මට මේ දුක ඉපදුනේ, දිරායාමේ දුක ඇති උනේ. ඒ නිසා මට ශරීර කූඩුවක් ලැබුණේ මගේ උනේ නාම පද්ධතිය ගිහිල්ලා ඒ රූප පද්ධතියකට ඇතුළු වෙච්ච නිසානේ. නාම රූප දෙක සංයෝග වෙච්ච නිසානේ සලආයතන ඇති උනේ. සලආයතන ඇති වෙච්ච නිසානේ ස්පර්ශ ඇති උනේ. ඒකට අරමුණු වශයෙන් අරමුණු වල ගෑවුනේ. ඇසට රූප කනට ශබ්ද ආදී වශයෙන් මේ බලනකො හේතුඵල ධර්මය අවබෝධ වෙන්නේ නැද්ද? ධර්මයේ දකින්න එක්කනට හේතුඵල ධර්මය අවබෝධ වෙන්න ඕනනේ. සියලු දෙනාටම මේ මහා පාළි භාෂාවේ ගැඹුරු වචන යොදාගෙන අරතනින් මේතනින් කරුණු එකතු කළාට වඩා වටින්නේ ඒ අයට ඒ ස්වභාවයෙන් ධර්මය අවබෝධ කරවන්නේ. අවබෝධ වෙන කරගන්න පුළුවන් මේ හේතුඵල වලින් හටගත්ත ශරීරය. ඉතින් ඒ හේතුඵලය ධර්ම හේතුඵල න්‍යායට සම්බන්ධ කරගෙන ටික ටික ගැඹුරට යන්න පුළුවන් නුවණ වැඩි එක්කෙනාට. නුවණ අඩු එක්කෙනාට අතරින් නැවතිලා ඉපදීම නවත්වා ගැනීමට මම මොකද්ද කරන්න ඕන කියන එක ධර්මයෙන් තේරුම් අරගන්නවා. දුක පිරිසිඳ අත්දැකීම දැකගත් එක්කෙනා දුක ඇතිවෙච්ච මුල් හේතුව හොයනවා. දුක ඇතිවෙච්ච මුල් හේතුව දිරායාමේ. දුක ඇතිවෙච්ච මුල් හේතුව ඇතුළු සියලුම දුක් ඒ ලැයිස්තුවේ තියෙන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ඔක්කොම දුක්වල මුලම තියෙන දුක මොකද්ද? ජාතිපි දුක්ඛ. ඉපදීම නිසා තමයි මේ හැම දුකක්ම පටන් ගත්තේ. ඉපදීමම දුකක්. ප්‍රතිසන්ධි ග්‍රහණයට පත්වීමම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ ගැබකට ඇතුළත් වීම ගබ්බ පරිහරණ මූලක දුක්ඛය, ගබ්බොක්ඛන්තික මූලක දුක්ඛය, ගබ්බ විජායන මූලක දුක්ඛය ආදී වශයෙන් පොදුම දුක් ගොඩක් ගර්භයක් තුළ විඳිනවා කියනවා. මොකද විඥානයක් එතකොට ඒ රූපයට ඇතුළු වෙලා ඒ විඥානය කොච්චර අතපයි දිගහැර ගන්න දඟලනවද ඒ ශරීර කූඩුව පින්නත් ඔබට තේරෙනවා. ඒ වගේ පුදුම පීඩාවක් මේ උපතින් විඳින්නේ. ඒ ධර්ම විග්‍රහ දෙකක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඉපදීම නිසාමයි මේ දිරායාමේ දුක හටගත්තේ, ඉපදීම නිසානේ මේ ශරීරේනේ මට මගේ කියලා අල්ලගත්තේ මං, ඒ ශරීර කූඩුව මගේ කියලා අල්ලගත්තු ස්වභාවය ඇති වුණේ ඒ ශරීර කෝඩ ඩිංගපු විඥානයක් ඇති වෙච්ච නිසානේ. ඒ විඥානය ඇති වුණේ මං සංසාරයේ විඥානයක් හදන සංස්කාර ගොඩනගපු නිසානේ. ඒ සංස්කාර ගොඩනගුණේ මං යථාර්ථය ඉපදීම දුකක් බව තේරු නොගත්ත නිසානේ.
නැවත නැවත භවය යන්නට තියෙන්නේ මෙන්න මේ මේ කාරණා කියලා මට අවබෝධ නොවෙච්ච නිසානේ. ඉතින් ඕකම නේද අවිද්‍යාව තෝරනතර කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාවයි. චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාවයි. එහෙමනම් මේ ධර්ම ප්‍රවාහයේ පින්වත්නි මහා සාගරයේ කොයි තොටුපළෙන් වතුර ගත්තත් ලුණු රහයිනේ. එකම රසේ දැනෙනවනේ. ඒ වගේ අපි ඔය ලෝවැඩ සංග්‍රහය කියන තම තම නැනපමණින් දැනගත යුතු. මම නමදීම් සඳහම් පහදා සිටු. හිත පහදවාගෙන ධර්මයට නැමෙන්න පුළුවන්කම තියෙනවා තම තමන්ගේ ඥාන ප්‍රමාණය. ඒ ඥානයේ ප්‍රමාණය වැදගත් පින්වත්නි. මහරහත් පදවියේ කොටස් දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය අවබෝධයෙන් ওই මංකින අවබෝධයෙන් රහත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙකුට ඒ රහත් භාවයේ බොහොම ගැඹුරු පරිත්‍යාග තුළ හසුරවන්න පුළුවන්. එයා ගොඩාක් ගැඹුරට ධර්ම කරුණු විග්‍රහ කරගන්නට පුළුවන් ඥාන සම්පන්නයෙන් යුක්තයි. ඒකට කියන්නේ සිව් පිළිසිබියා මහරහත් භාව. අත්ත ධම්ම නිරුත්ති පටිභාන. එතකොට අපිට අර දිරායාමී දුක පිළිබඳව අද්දකීමක් තියෙන එක්කලාට මේ දුක සත්‍යමයි කියලා වැටහෙන්නේ නැද්ද? මම මේ උගන්වන්නේ ප්‍රතිපදා මාර්ගය ගැන. පළවෙනි ප්‍රතිපදාව. ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පළවෙනි ප්‍රතිපදාව. මේක තේරුම් කරලා දෙන්නේ නැතුව අපි කියනවා ඉක්මනින් හිතනකොටම සෝවාන් වෙන්නේ නැතේ. ඇත්ත තමයි. හිතුවට සෝවාන් වෙන්නේ නැහැ. නිකන් හිතුවට සෝවාන් වෙන්නේ නැහැ. ධර්මයේ හිතන්න ඕනේ. ධර්මයේ හිතීමෙන් ඥානය පහළ වෙනවා. ඒකට කියන්නේ චින්තාමය ඥානය කියලා. ධර්මයේ මෙනෙහි කරනකොට ඥානය පහළ වෙනවා. එතකොට දුක්ඛ පටිපදා ජීවිතයේ පැවිනිච්ච යම් කිසි දුක් කරදර පීඩාවක් ඇත්නම් එය පාදක කරගෙන ධර්මය අවබෝධ කරගන්නවටයි දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා කියන්නේ. දැන් දෙවෙනි එකලා. දැන් මම අහනවා කියන්නේ සුපබුද්ධ කුටි කියන්නේ මේ හතර කොටසෙන් කොයි එක්කේද කියලා. දෙවෙනි එකනා තමයි දෙවෙනි එකනා සුවසේ පිළිවෙත් දුකසේ පිළිවෙත් පුරන. එයාට ජීවිතේ බොහොම දුක තියෙනවා. නමුත් ඒ දුක තිබුණාට මොකද ධර්මයේ මෙනෙහි වෙන්නේ නැහැ. එයා ඒ දුකට වෙන වෙන පැලැස්තර හොයනවා. සමාජය එහෙමයි නැද්ද? දුකක් ඇති වුනහම එයා දුකට වෙන වෙන උත්තර හොයනවා මිසක් ධර්මයෙන් උත්තරයක් හොයන්නේ නැහැ. එයාට ධර්මයේ ඇහුණත් එයාගේ හිත වෙලාගෙන තියන්නේ අර විඳින දුක් පීඩාවෙන්. දැන් අපි කෙනෙක් මරුණහම තරුණ වයසේ කෙනෙක් මරුණයි කියලා හිතමු. දැන් අපි පාන්සිකුලෙට බණ කියනවා. දැන් පාන්සිකුලෙදී දවස් 3ක් 4ක් විතර මිනිහ ගෙදර තියාගෙන ඉඳින් එළියට දාන්නේ. දැන් අපි පාන්සිකුලෙට ගිහලා බණ කියනවා. ඒ දරුවා අයිති මව්පියන්ට බණ ඇහෙනවද? එක් දවස් ගානක් තිස්සේ එනේ උන්ට විස්තර කරන්න එපා. දැන් මැරිච්ච හැටි ඉන්න එක බාගෙට මැරෙනවානේ විස්තර කරන්න ගිහින්. එනේ එක අහනවා කොහොමද මැරුනේ? ඔයා ගෙදර හිටියේ නැද්ද? ඔයාට මොනවද අන්තිමට කිව්වේ? වෙලාව බැලුවද? කීයක් ජාතිවලට උත්තර දෙන්න? දැන් එනේ එක කෙනාට අර්ධක එකතු කරලා ආචාර කරන්න කටින් කතා කරන්න ඕනේ නැති නිසා. ඒ නිසා මේ මල ගෙවල් වලට යනවා නේද? මැරිච්ච එකගේ විස්තරයි ඉන්න එකගේ විස්තරයි අහන්න යන්න එපා. ඒ ගියා සංවේගයේ පල කළ එතන නිශ්ශබ්ද පරිසරයක් හදන්න. ඉතින් පුදුම වෙහෙසක් දවස් දෙක තුනක් තියාගත්තම ගෙදර ඉන්න අයට එන අයට පත්තු උත්තර බඳලා මැරුණේ මෙහෙමයි කිව්වේ මෙහෙමයි හිටියේ මෙහෙමයි. සමහර අය හැබැයි අහුවේ නැතත් කිය කියා අඬනවා. එහෙම එකකුත් තියෙනවා. කොහොම වුණත් දවස් දෙක තුනක් මිනිහ තියාගෙන දැන් ඉතින් පෙට්ටිය එළියට අරගෙන ඉතින් වාඩි වෙලා දැන් මේ අපි අනිත්‍යවත සංඛාරා හරිය පටන් ගන්නකොටම උඹුදි අපිට ඕනම් පෑන් වඩනවා හරි පෑන් නානවා හරි ඕන එක. පෑන් වාජනය අල්ලහන් කියනකොට නිදි මතේ මරක අල්ලනවා. ඔළුවට බණ යනවාද? අනන්ත දුක. හැබැයි දැන් පාන්සිකූලේදී ඔළුවට ධර්මයේ පිළිබඳව සංකල්ප පහළ වෙනවද කියලා මං අහන්නේ. පහළ වෙන්නේ නැහැ. එසක් ගොඩාක් මියගිය අයට පාන්සිකූල පූජ කරලා කරන පින්කම් වලින් එච්චර වැඩක් නැහැ. අඬ අඬ පෑන් වඩනවා නම් කොහොමටත් වැඩක් නැහැ. ඊළඟට අපි හත් දවසට ඉස්සලා බණක් කියනවා. ඇයි හත් දවසට ඉස්සලා බණක් කියන්නේ? ධාර දෙන්න ඉස්සලා බණක් කියන්නේ ඇයි? හිත හදාගන්න. හිත හදාගෙන මොන පින් අනුමෝදන් කරන්නේ? හිත හැදෙන බණක්. නුවණ වැඩෙන බණක් ඕන.
එනිසා සමහර කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්න හත් දවස් වන් හරියන්නේ නැහැ, තුන් මාසෙත් හරියන්නේ නැහැ, සමහරට අවුරුද්දක් විතර ගිහින් තමයි හිත හැදෙන්නේ. අන්න එතකොට තමයි සමහරට මීගේ ඥාතියට පින් චුට්ටක් දෙන්න වමනා කරන තැනට අධ්‍යාත්මය සකස් වෙන්නේ. එතකොට දැන් මම මේ කියාගෙන ගියේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා දෙවනි ශ්‍රාවකය. අනන්ත ප්‍රමාණ දුක් තියෙනවා. ඒ වුණාට ධර්මයේ තෙන්ට සේන්දු වෙන්න හිත සකස් වෙන්න ඕනේ. මිය ගිය කෙනාට සුවදානෙ දෙන්නන් තමන්ගේ හිත ඉස්සලා පිනෙන් පිරිර සොම්නස්සහගත වෙන්න ඕන. පින කියන්නේම පිනවන ගතිය, සොම්නස්ස ගතිය. ලෝක යථාර්ථය දකින්න මම මොනවද දැනුවේ? මම මොනවද වැළපුණේ? මම මොනවද කේන්ති ගත්තේ? ඇත්තට ඉපදෙන මැරෙන මේ ජීවිතය අතරත මම මොනවද මේ අල්ලගෙන ඉන්නේ? මේ මගේ කරගත්ත නිසා නේද හැම දුකක්ම? ඔය ටික අවබෝධ වෙන්න තමයි බණ කියන්නේ අපි. ඉතින් ඒ ටික අවබෝධ වෙන්නත් හැබැයි පෙර පිනක් තියෙන්න ඕනේ. ඉතින් පින්වත්නි, ඔන්න යම් කිසි කෙනෙකුට කොයිතරම් ජීවිතේ දුක් පීඩා තිබ්බත් හැබැයි පරණ අකුසලුත් තියෙනවනම් දැන් පින් දහම් කරන අයට අපි නිග්‍රහ කරනවා. දැන් මේ සුපබුද්ධ කුට්ටිටත් අකුසලයක් තියෙනවා කියලා මම කිව්වා. ඒකත් අපි ටික ටික හරි විස්තර කරන්න ඕනේ. මොකද එහා බැලිච්ච කතා පුවත් රාශියක් තියෙනවා. එතකොට දැන් අනුන්ට නිඳා කරනවා. දැන් සිල් ගන්න යන අයට සිල් ගන්න නැති අය නිඳා කරන්නේ නැද්ද? අපෝ, එයා සිල් ගත්ත නැති වැඩක් නෑ. ඒ මොකද මෙයාගේ වැරද්දට අයුක්තියට අයුක්තිය කතා කරනවා, අසාධාරණයට අසාධාරණය කතා කරනවා. ඉතින් ඔන්න තමන් යම්ගිරි විහාරස්ථානයක් පන්සලක් එක තරහන, ඒ පන්සලට යන ඔක්කොම මිනිස්සු දුස්සීලයි කියලා හිතනවද නැද්ද? එහෙම කියනවද නැද්ද? යන මිනිසුන්ට නිග්‍රහ කරනවද නැද්ද? ඒක අපිට අදාළ කාරණාවක් නෙමෙයි. එක එක නම් තම තමන්ගේ සීල සම්පත්තිය දකින්නේ තම තමන්ගේ ඥාන ප්‍රමාණය. ඒ නිසා තමන්ගේ සංකල්ප මත පිළිහිටලා තව කෙනෙකුට නිග්‍රහ කරන්න එපා. තමන්ගේ තියෙන ප්‍රියමනාප අප්‍රියමනාප භාවය මත තව කෙනෙකුට ආශ්‍රය කරන අයට අපෝ යානං ආශ්‍රය කරන්න එපා. එයා උනේ කනේ නෙමෙයි. කවුද කියන්නේ? තමන් අමනාපෙක් කෙනා තව කෙනෙක් ආශ්‍රය කරනවට තරහයි. ඔන්න ඒ නිසා ඒ අමනාපේ බෝ කරන්න උත්සාහ කරනවා. ආන් එහෙම අනිත් අයගේ සීලාදී ගුණධර්ම වලට, දානාදී පින්කම් වලට නිග්‍රහ කරන අය නැද්ද? දන් වැටවල් වලක් කරන අය නැද්ද? දැන් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය බාර අරගෙන තිවිච්ච දායක මහත්තයා ගැන සමීර පුතා මට කිව්වා. අපි හැමෝටම මේ කතා කරලා මේ පහළ මාළේ ඉන්නවා, මේ දැන් එනවයි කිව්වා බරපැම් මේ වෙන්කරන්න. ඉතින් අන්තිම මොහොත දක්වාම කියන්නේ නැහනේ කොච්චර ධර්මයේ ප්‍රචාරය කරන එකට දායකත්වය දරන්න, මේ මෙත්නිත් පාවුල දායකත්වය දරන්න මේ අවුරුද්දෙම දින නැහැ. මේ අවුරුද්දෙම දින හිඟයි. මගේ මේසෙ උඩ ලැයිස්තුවක්ම තියෙනවා දායකත්වේ බාර ගන්න කැමති අය. ඉතින් මේ කරපු අපරාධය කොච්චරද? ඒ කියන්නේ මේ එක පැයක ගුවන් කාලයකට කොච්චර වියදමක් දරනවද අපේ ආයතනේ? නැත්නම් ආයතනේ විශාල වියදමක් දරනවා. ඉතින් ඒකෙන් බොහොම සොච්චම් මුදලක් තමයි දායකත්වයේ දරණ එක්කනට හිමි වෙන්නේ. මේ යන වියදම් රටාව අපි බලාගෙන හිටියාම අපට පේනවා. එච්චර ඕනේ නැහැ ඔයගොල්ලන්ට තේරෙන්නේ පාංශකූලයකට ස්පීකර් සෙට් එකක් කුලියට ගෙනාවොත් කීයද කියලා. හැබැයි කීයක් ගත්තා කමකුත් නැහැ. කතකට කතික තරඟ රාශියක් නේ ඒකේ. ඉතින් ඒ වුණාට මේ පැයකට දෙකකට රුපියල් 6,000ක් ගන්නවා. ඉතින් මේ ගුවන් කාලේ වෙනුවෙන් විශාල වියදමක් දරනවා පින්වත්. අන්තිම මොහොත දක්වා තව කෙනෙකුට කරගන්න දුන්නෙත් නැහැ, තමන් කළෙත් නැහැ. දැන් මේ අකුසල විපාකය ඒ ජීවිතයට සම්බන්ධ වෙනවද නැද්ද? සංසාරෙට. මම මේ තරහකට කියනවා නෙමෙයි. මේ වගේ පව්කම් කරගන්නේ කරන්න බැරි එක කියන්නේ නැතුව නිකා හිටියම හරියට හරි. හැබැයි කිව්වත් කරගන්න බැයි නම් පැයක දෙකකට තුනකට දවසකට කලින් කිව්වනම් දායකත්වය බාර ගන්න අපේ ලැයිස්තුවේ කොච්චර පිරිසක් ඉන්නවද දායකත්වයක් ඉල්ලලා? අන්න අනුන්ගේ පින්කම් වලක් කරනවා. තමන් කරන්නේත් නැහැ, කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. එහෙමයි ඉන්නවද නැද්ද? තමන් දන් දෙන්නෙත් නැහැ ගමේ පන්සලට. දන් දෙන අයට දොස් කියනවා. අපි නම් ඕකුට දන් දෙන්නේ නැහැ. උඹලා ඉතින් මොටියල්ල නැයිනේ. උන් එහෙමත් කියනවා. ඉතින් එහෙම ඒ වගේ නිඳා අපහාස කරලා මොන තරම්නම් පවු රැස් කරගන්නවද වාචිකව කියලා දන්නවද? මේ සුප්පබුද්ධ බුද්ධ කුටි කතාවේ
සැකිල්ල විතරක් කියන්නම් මට ලැබෙන කාලය හුඟක් කෙටි නිසා. තගරසිකී කියලා පසේ බුදුහාමුදුරු වඩිනකොට උන්වහන්සේලා ඒ කාලේ සිවුරු පිරිකර හරිගස්සගෙන තියෙන්නේ ඔය මිනිහතාවපු රෙදිකැලේ ආරාමයේ අරකට ගස් වල කොළපොතු එකතු කරලා තම්බලා ඒකෙන් තමයි මේ සිවුරු හදාගෙන ඉන්නේ. සමහර සිවුරු වර්ණයි, සමහර සිවුරු අවර්ණයි, සමහර සිවුරු හරි සියුම්, සමහර සිවුරු හරි දලයි. ඉතින් මේ සුපබුද්ධ කුටි ඒ කාලේ මේ තගරසිකී පසේ බුදුහාමුදුරුව දැකලා කියනවලු ඉලන්දාරිත් එක්ක එකතු වෙලා, මේ යකා මේ මොන කුෂ්ටියෙක්ද? කුෂ්ටි සිවුරක් පෙරවගෙන යන්නේ මේ කුෂ්ටි වහගන්න. එහෙම කියලා කාරලා කෙල ගහලා ගියා. කාරලා කෙල ගහලා ගියා. එහෙම සිල්වතුන්ට නිඳා කරන අය, අපහාස කරන අය නැද්ද? මගේ මතක හැටියට ඊයේ රාත්‍රී ධර්ම දේශනාව කළේ සිල්වතුන්ට නිග්‍රහ කිරීමේ විපාක ගැන. මගේ මතක හැටියට ගුණවතුන්ට තොරතුරු නොදැන නිග්‍රහ කිරීමේ පාප කර්ම විපාක හැටියට. එහෙම නේද කිව්වේ ඊයේ උදේ දේශනාවනේ? එතකොට ඇත්තට මම කල්පනා කළා මේ මේ ධර්මයේ කියන එක කොතනින් ගත්තත් ඒ ධර්මයේ තියෙන රසය පුදුමයිනේ. කර්ම විපාකයේ පිළිබඳ පුදුම හොඳ විග්‍රහයක්. දැන් මෙයා අප්‍රමාණ කාලයක් නිරේ දුක් විඳලා, අප්‍රමාණ කාලයක් නිරේ දුක් විඳලා ඒ පාප කර්ම විපාකයේ අවසාන කොටස ගවන්නයි සුපබුද්ධ කුට්ටි මේ භවයට ආවේ. දැන් මම ප්‍රතිපදා දෙකක් ගැන කිව්වා. දැන් මේ දෙකෙන් සුපබුද්ධ කුට්ටි මොන ප්‍රතිපදාවෙන් අර බණහලයා මාර්ගඵලයක් ලැබුවා කියලා මම කිව්වා. ওই දෙකෙන් පළවෙනි ප්‍රතිපදාවද දෙවෙනි ප්‍රතිපදාවද සුපබුද්ධ කුටිට හේතුනේ සෝවාන් මාර්ගයට? පළවෙනි එක. මොකද්ද පළවෙනි එක? දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤා. දැන් බඩගින්න උහුලා දරා ගන්න බැරි තරම් දුක. දවසෙම කන්න හම්බුන්නේ නැහැ යාට. ඊළඟට පිරිස මැද්දට යන්න බෑ. ඊළඟට බණ අවධානයෙන් බණ අහන්න බෑ. මුළු ඇඟම කහනවා. මුළු ඇඟම සැරවැගිරෙනවා. ඔහොම ඉන්න අතර ඔහොම තමයි බණ අහුවේ. ඒ බණ අවසාන වෙනකොට මම එදා කියලා දුන්නා පාලි වාක්‍ය ගණනාවකින් ධම්මචක්කුං උදපාදී ධම්මස මුල් ධම්මස පෑදුනා. සෝතාපන්න තත්ත්වෙටපත් වෙන්න පුළුවන් වුණා. තවත් ප්‍රතිපදා දෙකක් තියෙනවා. ඒක මම නම් වශයෙන් විතරක් කියන්නම්. සුඛාපටිපදා කිප්පහ විඤ්ඤා. සසර බොහෝම පින් කරපු සිල්වතුන්ට ගුණවතුන්ට කවදාවත් නිග්‍රහ කළේ නැති, හිත්‍රි දෙවි නැති, පීඩාවත් දුන්නේ නැති, උපස්ථානයක්ම කරපු අවස්ථාවෙන් අවස්ථාන රූපීව ශක්තියක්ම දුන්නු උත්තම ඉන්නවා. ඒ පින් බලෙන් සුවසේම ජීවිතය ගත කරන ලොකු දුකක් පීඩාවක් අගහිඟකමක් නැහැ. තියෙන සම්පත් වලින් උපරිම වශයෙන් ප්‍රයෝජන අරගෙන තමනුත් සැප විඳින්මින් සාසනයේ තාලෝකමත් කරනවා. දුගී අසරණ මිනිසුන්ටත් උදව් කරනවා. රටට සමාජයටත් උපකාර කරනවා. ඒ අය ඒ පින් බලෙන් සුඛාපටිපදා සුවසේ පිළිවෙත් පුරන ඒගොල්ලන්ට විශේෂ දුකක් නැහැ. සම්පත් අකලට නැසී යන්නේ නැහැ. ධර්මපාල කුමාරයාගේ කතාවේනේ කියන්නේ අර පුතා මැරුණයි කියලා ඇටකටු ටිකක් ගෙනල්ලා පෙන්වුවාම එහෙම නේද? ඇටකටු ටිකක් ගෙනත් පෙන්වුවාම පිය රජුරෝ මොකද කියනවා කියන්නේ, මගේ පුතා කවදාවත් අපේ පරම්පරාවේ කිසි කෙනෙක් අකලට මැරෙන්නේ නැහැ. දැන් මේ පුතා මැරුණයි කියලා බොරුවට නෙමෙයි ඇටකටු ටිකක් ගෙනත් පෙන්වන්නේ, පිළිගන්නවද බලන්න? සීලාදී ගුණේ පරීක්ෂා කරන්න. ඒ වගේ පින්වත් ඔබට දන්න කියන මානකවත් කුල පරම්පරාවල අකලට නොනස්නා වූ දූපතුන් ජීවත් වෙනවා නම් ලොකු අගයිකමක් නැත්තම් පින්නත් ඔබ තේරුම් ගන්න මම සංසාරේ, අපි සංසාරේ, අපේ පවුල සංසාරෙත් පින් කරපුවායි. ඒ නිසා අපි සුවසේ පිළිවෙත් පුරමින් මේ බණ අහනවා. ඒ ධර්මය හරහා පින්වත්නි කෙනෙකුට දුක අවබෝධ වෙන හැබැයි සුවසේ පිළිවෙත් පිරුවට ලෝක යථාර්ථය අවබෝධ වෙනවා. ලෝක යථාර්ථය දුකයි කියලා තේරුම් ගන්නවා. ඒ තුලින් ඉක්මනින් ධර්මය අවබෝධ වෙනවා. ඒ තුන්වෙනි කොටස සුඛාපටිපදා කිප්පාවිඤ්ඤා. හතරවෙනි කොටසක් ඉන්නවා දානාදී පින්කම් සිද්ධ කරලා තියෙනවා. ඒ වුණාට ධර්ම අවබෝධය ලැබීම සඳහා දැන් දන් දෙනා ඉන්නවා. ඕනෑ තරම් සල්ලි වියදම් කරලා එක එක නිර්මාණ කරන අය ඉන්නේ, සාසනයට උදව් උපකාර කරන අය. නමුත් බණ අහන්නේ නැහැ. නමුත් සිල් සමාදන් වෙන්නේ නැහැ. ඒ අයට කරපු පිනේ බලය නිසා යම් දවසක ධර්මය අවබෝධ වෙනවා. සුවසේ පිළිවෙත් පුරන්ට අවශ්‍ය කරන ධර්මෝහ සම්පත් ලැබෙනවා. දන්දා විඤ්ඤා, දන්දා කියලා කියන්නේ ප්‍රමාද වෙලා. කිප්පා කියන්නේ ඉක්මනින්,
දන්දා කියන ප්‍රමාද වෙලා. ඉතින් මේවට නිදසුණු කතා ඕන තරම් ධර්මයේ තියෙනවා. දැන් මේ සුපබුද්ධ කුට්ටි ධර්ම ධම්මස පහල කරගෙන දැන් විශාල පිරිසක් මැද රැස්වලා හිටියනේ භික්ෂු භික්ෂුණී. දැන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න නම් අර පිරිස මැද්දෙන් යන්නෙත් නෑ. එක අතකට පිරිස මේ ඇඟ පුරාම කුෂ්ඨ තියෙන මනුස්සයා බුදුහාමුදුරන් හම්බෙන්න යනවා කියලා දැකලා එළවනවා. ඒසා කල්පනා කළා අනේ මිනිස්සු කොහොම විසිරලා ගිහින් බුදුහාමුදුරුවෝ තමගේ කුටියට වඩිනකම් මම ඉන්න ඕනේ. දැන් ටිකක් වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඔහොම ඉන්න ගමන් දැන් ශක්‍රදෙයියෝ බලාගෙන ඉන්නවා. මොකද බලාගෙන ඉන්නේ සුප්පබුද්ධ කුටි සෝවාන් මාර්ගයට පත් වෙලා දැන් මේ ආර්ය භූමියට පත් වීමේ ප්‍රතිඵලය බුදුහාමුදුරන්ට කියන්නයි දැන් යන්න හදන්නේ. දැන් මම පරීක්ෂා කළ බලන්න ඕන මෙයාගේ හිත. ශක්‍රදෙවියෝ කියනවා ඔබ දුප්පත් මනුස්සයා. ඔබ දුප්පත් මනුස්සයා. මම ඔබට ඕන තරම් ධනෙ දෙනවා. හැබැයි මං කියන වැඩේ කරන්න ඕන. මොකද්ද කියන්නේ? බුදුන් බුදු නොවේ, ධර්මයේ ධර්මයේ නොවේ, සංඝයා සංඝයා නොවේ කියලා කියපන්. එහෙනම් දැන් මාර්යා වගේම දෙවියොත් සක්‍රදේවියොත් හිත වෙනස් කරන්න උත්සාහ කරන්න ඇති නේද? නෑ නෑ නෑ, සක්‍රදේවිය හිත වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. හිත පරීක්ෂා කළ බලලා තහවුරු කරලා උදව් කරන්න කැමති කෙනෙක්. දැන් හැබැයි අද වෙනකොට අපේ ඉන්න මිනිස්සුන්ට එහෙම කිව්වොත් එහෙම උඹ බුද්ධඝමෙන් වෙන් වෙලා අපේ ආගමට වරෙන් මෙන්න මේ උඹේ දරුවට මෙහෙම රස්සාවක් කරන් දෙනවා කිව්වොත් අපේ උන් ආගම වෙනස් කරනවද නැද්ද? අම්මේව් ජාතියත් වෙනස් කරනවා, නමත් වෙනස් කරනවා, පෙළපතත් වෙනස් කරනවා. තුට්ටු දෙකක් දෙනවයි කිව්වොත් කොච්චර දැඟද ආගම් වලට හැරිලා යන මිනිස්සු ඉන්නවද එක පැත්තකින්? ඒකට හැබැයි හේතු ගොඩක් තියෙනවා. ඒක කො විග්‍රහ කරන්න දැන් කාලේ ලැබෙන එකක් නැහැ. ඉතින් සක්‍රදේවිය මෙහෙම කිව්වහම සුපබුද්ධ කුටි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මාර්ගඵලෙ මොකද්ද? සෝවාන් මාර්ගඵලයට පත් වෙලා. දැන් සක්‍රදේවියෙන් බල්ලා අහනවා මට කියනවද තවන්සේ කවුද කියලා? එයා දන්නේ නැහැ මේ සක්‍රදේවිය කියලා. මම සක්‍රදේවින්ද්‍රයා වෙමි. නීච සක්‍රදේවෙන්දයා. උඹ මන්දියා බලන්නවත් හොඳ නැති කෙනෙක්. හැබැයි මේ සක්‍රදේවිය ඉසලා කිව්වා උඹ මහා නීචයෙක්, කාලකන්ණියෙක්, උඹ මහා දුප්පතෙක්. ඒ නිසා මම උඹට දරි දෙන්නම් කියලායි කිව්වේ. දුප්පත්කම පාවිච්චි කරලා පුළුවන් ද කියලා බැලුවා. මෙයාගේ ආගම වෙනස් වෙන කෙනෙක්ද කියලා බැලුවා. ශ්‍රද්ධාව. මේකට කියන්නේ ඔකප්පණ ශ්‍රද්ධාව. මොකක්ද ඒකට කියන්නේ? ඔකප්පණ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ කොටස් කීපයක් තියෙනවා. සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධා, සම්පස්කන්ධන ලක්ෂණ ශ්‍රද්ධා ආදී වශයෙන් ඒටික ඔක්කොම විස්තර කරන්න වෙලාව නෙමෙයි. අපි මේ ශ්‍රද්ධාව සම්බන්ධව සහ ආර්ය ධනෙ පිළිබඳව ඉදිරියේ සාකච්ඡා කරන විට කියලා දෙන්න. දැන් සක්‍රදේවියට කියනවා මම කිසි දවසක ඔබ නොවේ, තවත් සක්‍රවරු දහසක් දෙන ඇවිල්ලා කිව්වත් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය ගැන සැක කරපන් කියලා. මම ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම දැක්ක කෙනෙක්. ධර්මය ප්‍රතික්ෂේප කරන අපේ ධර්මයේ වැරඳ ගන්නයි කියලා කිව්වත් මම කවදාවත් ඒක නොකරන කෙනෙක්. මොකද හේතුව මම ධර්මයේ හය ගුණයම මගේ ජීවිතයෙන් අත්දකපගත්ත කෙනෙක්. ආර්ය සංඝරත්නයේ පිළිබඳව මගේ කිසි අප්‍රසාදයක් නැහැ. මොකද මමත් දැන් ආර්ය සංඝරත්නයේ ඇතුළත් වෙලා. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා පින්වත් නේ, යම් කිසි මාර්ගඵලයක් ලැබුවා නම් එයා සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ. ඒක භික්ෂුන් වහන්සේලාට විතරක් වඳින්න තියෙන ගාථාවක් නෙමෙයි. මම ඒක නිතරම අවධානය යොමු කරලා තියෙන පින්නතුලට සාවක සංඝෝ කියලා කියන්නේ ගිහි පැවිදි දෙගොල්ලම සාවක සමූහය. ඒ නිසා මම ආර්ය සංඝරත්නයේ පිළිබඳව සැක කරන්නේ. ආ එහෙමද? එහෙනම් ඔබට දරේ දෙන්නේ නැහැ මම. අපොයි කමන්නේ උඹේ දන්නේ තියාගනි. මට දිලින්දෙක් කිය එකට මම ඔබට උත්තරයක් දෙන්නම් කියලා තමයි පින්නවත් ඉස්සල්ලාම සද්ධා දනං සීල දනං හිරියොත්තප්පියන් දනං සුත ජනන්ත චාගෝච පඤ්ඤාවේ සත්තමන් දනං ආදි වශයෙන් ආර්ය ධන හතකින් මන් ධනවත් වෙච්ච නිසා උඹට මට දිලින්දෙක් කියන්න මින්මතු ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා. සක්‍රදේවියන්ට බණ කියනවා දැන් සෝවාන් මාර්ගයටපත් වෙච්ච සුප්පබුද්ධ කුට්ටි. අතුරු දහන් වුණා සක්‍රදේවිය බුදුහාමුදුරකට ගිහිලා සුප්පබුද්ධ කුට්ටි පැමිණෙන ඉස්සලා ගින් කියනවා බුදුහාමුදුරනේ ආශ්චර්යයි බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඔබ වහන්සේගේ ධර්මය අහලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෙක් බැහැර ඉන්නවා. දැන් ඔබ වහන්සේ මුණ ගැහෙන්න කුටියටයි ආචාර්යක් ස්වාමීනි මං එයාට මෙන්න මෙහෙම කිව්වා. එතකොට බුදුහාමුදුරුවෝ සක්‍රයාට තාපව කියන සක්‍රදේවෙන්ද යන්නේ මොන මොන සම්පත් ලැබෙනවා කියලා කිව්වත් හරියටම මාර්ගයට පැමිණිච්ච මගේ ශ්‍රාවකයා කාටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා සුප්පබුද්ධ කුටි කියලා කෙනෙක් වෙන ශ්‍රාවකෙක්.
එනිසා ධනෙ නිසා හෝ කීර්ති නිසා හෝ බාහිර වෙනවන අලංකර නිසා හෝ ආගම් දහම වෙනස් නොකර ගන්නට පින්වත් ඔබට මේ ආදර්ශයට ගන්නා ලෙස සිහිපත් කරමින් අපට ලැබෙන මුල් පැයේ කාලය ගෙවි ගිය බැවින් අපි සම්මාදිට්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාට පින් දෙමු. සක්දෙවිඳුන් එදා සුප්පබුද්ධ කුටි දෙස බැලුවා නම් අහිංසකව ගුණධම් පුරන මගේ පින්නතුලා දෙස 33 කෝටියක් දෙවියන්ගේ අවධානය යොමු වෙත්වා. 33 කෝටියක් දෙවියෝ පින්නතුලා නිවැරදි මාර්ගයට පැමිණි බව දැන අප සතු පින් අනුමෝදන් වෙත්වා. මේ සද්ධර්ම දේශනාවේ උතුම් කුසලයේද දෙවියන්ට දිව්‍යාභි සමය පිළිබඳවත් නිර්වාභි සමය පිළිබඳවත් මේ පින පාරමිතා වේවා කියලා අධිෂ්ඨාන කරමු. ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනායයි ඒ නිමාවටපත් උනේ. අද ධර්මානුශාසනාව පවත්වන ලැබූ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ නිර්මාතෘවර වන්දනීය පූජනීය රාජකීය පණ්ඩිත පූජ්‍ය කැටවල හේමාලෝකනා හිම්පාණන් වහන්සේටත් උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධය ලබන්නට ධර්ම දේශනේ නම් මේ මහපිනම හේතු වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් සසුනේ වැඩ වඩන්නට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි සාදුකාර දෙයි ප්‍රාර්ථනා කරමු. එමනම් ඔබට පුළුවන් ඔබ හිත තුල නැගෙන ධර්ම ගැටළු විසඳා ගන්න වෙලාව ධර්ම සාකච්ඡාව සමග එක්වන්නට 0112553363 කියන දුරකථන අංකය ඔස්සේ 0112553363 කියන දුරකථන අංකය ඔස්සේ අපි විරාමයක් ලබාගෙන නැවතත් හමු වෙමු ධර්ම සාකච්ඡාවේදී. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. අයිබෝවන් අපි මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. අපි ආරාධනා කරන ඔබේ හිතේ තිබෙන දහම් ගැටලු අපට ඉදිරිපත් කරන්න 0112553363 0112553363 කියන දුරකථන අංකය ඔස්සේ. ඒ වගේම නැවතත් අපි වන්දනීය පූජනීය කැටවල හිමාලෝකනා හිම්පාණන් වහන්සේ දම්සභා මණ්ඩපය වෙනුවෙන් සාදුකාර දී පිළිගනු ලබනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. හොඳයි, අපේ හැමදෙරුනේ මේ සුප්පබුද්ධ කුට්ටි සූත්‍ර දේශනාව ඇසුරෙන් තමයි අදත් අපිට මේ ධර්මානුශාසනාව ඔබ වහන්සේ විසින් පවත්වනු ලැබුවේ. දැන් මෙහිදී ඔබ වහන්සේ සඳහන් කළා මේ ශක්‍ර දේවේන්ද්‍රයන් පැමිණිලා කොයි විදිහටද අවසාන මොහොතේ මේ සුප්පබුද්ධ කුට්ටිගේ ඉවසීම එහෙම නැත්නම් ඔහුගේ මේ ධෛර්ය පරීක්ෂා කළේ කියන දේ. වර්තමානයේ වන විට අපේ හාමුදුරනේ දැන් අපි ඕනෑ තරම් මේ ජාතක කතා පොත්වල බුද්ධ චරිතය තුළ මේ දෙවිවරුන් පැමිණ විවිධාකාර පිරිස්වලට උදව් කරන ආකාරය, ඔවුන්ගේ බුද්ධිය පරීක්ෂා කරන ආකාරය අපි දැකලා තියෙනවා. දැන් විශේෂයෙන් ශක්‍ර දේවේන්ද්‍රය අපි දැකලා තියෙනවා. නමුත් වර්තමානයේ වන විට මේ දෙවියන් සහ මිනිසුන් අතර මෙවැනි සම්බන්ධතාවක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. ඇයි මේ දෙවියන් මිනිසුන්ගෙන් දුරස් වෙලාද, නැත්නම් වර්තමාන සමාජයේ දෙවියන් එක්ක ගනුදෙනු කරන්න බැයිද අපේ හාමුදුරුවනේ? පින්නති ඔබ හැමදෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ සිසිලෙන් සැනසීම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අදත් දේවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණය සිද්ධ වෙනවා. කාටද විශේෂයෙන් බෝධිසත්ව ගුණ ධර්ම සම්පූර්ණ කරන අයට. එතකොට අපි දැනට දෙවියෝ කතා කරනවා කියන කාරණාව අපට ඇහෙන්නේ දේවාල වලින් විතරයි. එතකොට කපු මහත්තයත් එක්ක දෙවියෝ කතා කරනවා. අපිත් එක දෙවියෝ තරහ වෙලාද කියලා හිතෙනවා. එතකොට දැන් අපේ බෝධිසත්වයන් වහන්සේගේ පාරමිතා 10ම පුරපු අවස්ථා ගැන කල්පනා කරද්දී දැන් ඔය උදාහරණයක් වශයෙන් ගත්තොත් අන්තිමාත්ම භාවය අපි කිමුක වෙස්සන්තරාත්ම භාවය කියලා. වෙස්සන්තරාත්ම භාවයේදී දරුවෝ ඉල්ලගෙන ආවේ කවුද? ශක්‍ර දෙවෙන්දයා. වේශම හවාගෙන ආවා. ඊට පස්සේ අන්තිමට බිරිඳ ඉල්ලගෙන ආවේ කවුද? ශක්‍ර දෙවෙන්දයා. වේශම හවාගෙන ආවා. ඉතින් අද අපිට කතා කරන්නේ නැති වුණාට අපේ පාරමිතා ධර්ම සම්පූර්ණ කර ගැනීම සඳහා ඇතැම් පුද්ගලයන් අපි වෙත පැමිණෙනවා අපේ ඉවසීම පරීක්ෂා කරන්න. එතකොට ශක්‍ර දෙවියෝ ඍජුව කතා කරේ නැති වුණාට අපේ ජීවිතවලට එන ඇතැම් දුක් ගැහැට ධර්ම මාවතේ එදී ඉන්න අතරදී අපිට එන දුක් ගැහැට
එන්නෙම අපේ හිත හරියටම පිහිටියද කියන එක පරීක්ෂා කරන්න. දැන් දෙවියු සම්බන්ධ වෙන්නේ සෝවාන් මාර්ගලාභීන් එක්ක. ඒකයි මට විශේෂයෙන් කියන්න ඕනකම තිබෙනේ. සෝවාන් මාර්ගලාභියක් කියන්නේ කවුද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. යම් කිසි කෙනෙක් නොසෙල් වෙන ආකාරයේ ශ්‍රද්ධාවක් පිහිටුවා ගත්තොත් උත්තමීක් නම් එයා එක්ක දෙවියෝ කතා කරනවා. සමහර වෙලට මේ පියවි ජීවිත ගත කරන වෙලාව වෙන්නේ මේ. හිත බබාංගගත වෙන වෙලාවට දෙවියෝ හිතට අදහස් දෙනවා. ඇතැම් වෙලාවට දෙවියෝ කතා කරනවා ඇහෙනවා. ඒක වර්තමානයේ සිද්ධ නොවෙනවයි කියලා කියන්න බෑ. නමුත් කලාතුරකින් සිද්ධ වෙන හේතුව අද එන්න එන්න මාර්ගඵලලාභින් අඩු වෙගෙන එනවා. ඊළඟට සීල විසුද්ධිය උපරිම වශයෙන් තියෙන්න ඕනේ. චිත්ත විසුද්ධිය උපරිම වශයෙන් තියෙන්න ඕනේ. දෙට්ටි විසුද්ධිය උපරිම වශයෙන් තියෙන්න ඕනේ. කංකා විතන විසුද්ධිය මග්ගහමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇතුළු මේ කියපු සප්ත විසුද්ධීන් කියන හිත පිරීලා තියෙනවා නම් තමයි දේවතාවෝ විසුද්ධ හිත් වලටයි ආකර්ෂණය වෙන්නේ. අද එබඳු විසුද්ධ සිත් බොහෝම දුර්ලභ නිසා අඩු නිසා දේවතාවෝ කතා කරන හඬ ඇහෙන්නේ නැතුව ඇති. නමුත් දියුණු කරලද සිත් ඇති අයට සමහර වෙලාවට සිහිනෙන් යම් යම් දේවල් ප්‍රකාශ කරනවා. කවුද ප්‍රකාශ කරන්නේ කියලා දන්නේ නැහැ. නමුත් කතා කරනවා ඇහෙන හඬ තියෙනවා. බොහෝ දෙනෙක් එහෙම අපි එක්ක කතා කරලා තියෙනවා, ස්වාමීනි මට කතා කරන කෙනෙක් ඉන්නවා. නමුත් කතා කරන මම එයා මට කතා කරන එක ඇහෙනවා, මට එයාගේ රූපේ පේන්නේ. සමහරවිට මට රූපෙත් පෙනිලා කතා කරනවා. නමුත් මම මෙහෙම මට දෙවියෝ කතා කරනවා කියලා කිව්වට මාව අපහාසයට ලක් කරන නිසා මම ඒ අත්දැකීම මත නිශ්ශබ්දව ඉන්නවා. මට කියන්න අදහස් ඕන කරනව අප්‍රමාණ දේවතාවෝ ලබා දෙනවා. උදාහරණයක් වශයෙන් බුද්ධ කාලයේ ධර්මදේශකයන් වහන්සේලා හැටියට මන්තානි පුත්තිස්ස හාමුදුරුවොත් එක්ක දේවතාවෝ කතා කරලා ඒ වෙලාවට ඕන කරන ධර්මකාරණා, ඒ පරිසරයට ඕන කරන ධර්මකාරණා මොනවද කියලා ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙමින් උන්වහන්සේ ධර්මදේශනා කරනවා. ශ්‍රාවකයන්ට හිතෙන්නේ ඔවුන්ට ධර්මදේශනා කරනවා කියලා. ඉතින් ඇත්තටම ඔවුන්ට ඒ බණ ගැලපෙනවා. බණ ගැලපිලා කියනවා මටම බණ කිව්වා වගේ. මටම බණ කිව්වා වගේ. ඒතර ධර්මදේශනා කරන යම් කිසි දේශකයන් වහන්සේ නමක් මනාලෙස චිත්ත ඒකාග්‍රතාවය හදාගෙන විසුද්ධි ධර්මයන් පුළුවන් ප්‍රමාණයට හිතේ දරාගෙන ධර්මකාමී චිත්තසංතානයකින් යුක්තව කටයුතු කරනවා නම් ඒ චිත්තසංතානයේ නිකුත් වෙන අදහසටත් මුවින් නිකුත් වෙන වචනයටත් අහුම්කන් දෙන්න කියන නිසා නේද අපි සමන්තා චක්කවාලිසු කියලා කියන්නේ. එහෙම. ඉතින් ඒ දේවතාවෝ කන් දෙනවා, දේවතාවෝ අපිට යම් අදහස් ලබා දෙනවා කියන කාරණාව ධර්මදේශකයන් වහන්සේලාගෙන් මහල බලන්න ඕන. දැන් ඔබ වහන්සේට මේ දේශනා කරගෙන යන්න කාටත් ගැළපෙන දේශනා කරගෙන යන්න, නැත්නම් අහගෙන ඉන්න ශ්‍රාවකයාට තමාටම ගැළපෙනවසේ ධර්මදේශනා කරගෙන යන්න කොහොමද සිත් පහළ වෙන්නේ කියලා. සමහර වෙලාවට උන්වහන්සේට හිතා ගන්න අමාරුයි එහෙමද කියලා හිතෙනවා. නමුත් යම් යම් දේවතාවෝ හිතට කතා කරලා, කනට නෙමෙයි හිතට කතා කරලා අදහස් දෙන වෙලාවල් තියෙනවා. අපි දන්නවා දැන් අපිට රූපයෙන් මවල තියෙන දෙවි කෙනෙක් වහම අර සර්වාභරණයෙන් සැරසිලා සුදු පාට ඇඳගෙන මෙහෙම ඉන්න කෙනෙක් නේ අපේ හැමදෙරනේ. නමුත් මේ විදිහට නෙමෙයි විවිධාකාර ස්වරූපවලින් ඔවුන් ඇවිල්ලා අපිට උදව් කරන්න පුළුවන් අපේ හැමදෙරනේ. ඇත්තටම පුළුවන්. මනුස්ස වෙෂයෙන් එනවා, ඊළඟට තිරිසන් සත්තුන්ගේ විලාසයෙන් එනවා. එහෙම බොහෝ අවස්ථාවල් තියෙනවා. දේවතාවන්ට මේ අදිෂ්ඨාන කළාම යම් යම් අය හික්ම වීමේ බලාපොරොත්තු ඇතුව, පරීක්ෂා කිරීමේ බලාපොරොත්තු ඇතුව ඒ අයට මම මේ තත්වෙත් දක්වා එන්න ඕනේ කියලා හිතනොත්, දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවා, මේ හතරම ශක්‍ර දෙවියෝ විසින් මේ සසර කලකිරෙන දැන් වෙලාව හොඳයි කියලා හිතාගෙන නිර්මාණය කළවපු නිර්මාණ හතරක් හැටියට මැවීම් කියලා කිව්වත් අපි කමක් නැහැ එකට. ඒ මැවීම් හතරක් හැටියට උන්වහන්සේලගේ ප්‍රාතිහාර්ය හතරක් හැටියට අපිට අඳුනන්න පුළුවන්. ඉතින් ඒ වගේ තිරිසන් සත්තු වෙලා ආපු ඒවා ඕන තරම් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මන්ත්‍රී දේවිය පළවැල නෙලාගෙන එන වෙලාවේ මුවපව අනික් අනි සත්තු එක එක ඉරියව් පවත්වලා තියෙනවා. එක එක ඉරියව් පවත්වලා තියෙනවා. ඒ අර දේවතාවෝ හැටියටම ඉන්න අය සත්තු බවට සත්තුන්ගේ රූපමවාගෙන පාර අහුරගෙන හිටිය අර දරුවෝ දන් දෙනවා. ඉතින් ඒකට සත්තු වෙලා ඇවිල්ලා තියෙනවා නේද දේවතාවෝ. හොඳයි, අපිත් එක්ක දුරකථන මාර්ගය ඔස්සේ 011-2-55-33-63 දුරකථන මාර්ගය ඔස්සේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඔව්, ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. මම චන්ද්‍රනාත් ගොඩගමුවේ. ඉස්සෙල්ලාම මට මේ අවස්ථාව ලබා දුන්න සතුටුම
අපේ මේ සමීර මහත්තයාටත් මේ කට මෙහෙවන වර්ණ මහත්තයාටත් මේ කටු ඉතාමත් හොඳින් කරගෙන යන්නේ. පෙරුවන් සන්නේ නිරුක්ති දීර්ඝාස ලැබේවා, කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරනනවා මේ ශාසනික මෙහෙවර ඉදිරියටත් තවදුරටත් කරගෙන යාමට ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිරුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සම්බුත් ශාසනය තුළදී වහවහ උතුම් වූ නිර්වාණ ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නය ගිරිමානන්ද සූත්‍රයේ එන සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති දිගුච්ඡති කියන පාඨය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද මේක නානක් ප්‍රකාර විදිහට මේ එක එක තැන් වල විග්‍රහ කරනවා. ඔව්, ඒක නිසා මේක පොඩ්ඩක් හොඳට පැහැදිලි කරලා දෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා. ඔව්, දස සංඥාවල් පිළිබඳව කරන විග්‍රහයේ එන අවස්ථාවක් තමයි සබ්බ සංකාර සමතෝ කියලා කිව්වේ. එහෙම සබ්බ සංකාර සමතෝ සබ්බෝපති පටිං සබ්බෝ මුත්‍ති අනාලයෝ කියන තැන අට්ඨියති හරායති ජිගුච්ඡති කියන එක. මේ සබ්බ සංකාර සියලු සංස්කාර ධර්මයන් සජීවී අජීවී සියලු දේවල් දුක් සහිතය පිළිකුල් සහිතය අත්හල යුතුය කියන මේ අදහස තමයි ඒ පාලි වාක්‍යයේ තියෙන සිංහල අදහස. එතකොට අනිච්ච සංඥා, අනත්ත සංඥා, ආදීනව සංඥා, අසුභ සංඥා, විරාග සංඥා, පහන සංඥා, සබ්බ ලෝකේ අනිබිරත සංඥා, සියලු ලෝකයන්හි නොඇලී ජීවත් වීම සඳහා. එතන ලෝකය කියලා කිව්වේ කාම රූප අරූප ලෝකත්වයේ පමණක් නෙමෙයි, පණ ඇති පණ නැති සියලුම පංචස්කන්ධ සංඛ්‍යාත ලෝක ධාතුනොත්, අවිඥානික සියලු වස්තුනොත් සංස්කාර ධර්මයන් බවට පත් වෙනවා. ඒ කියන්නේ යම් යම් දේවල් වලින් සකස් වූ දේවල් නිසා ඒවට සංස්කාර ධර්ම කියනවා. හේතු වලින් යම සකස් වෙලා නම් ඒ හේතු වලින් සකස් වූ දේවල් ඒකාන්තයෙන්ම පිළිකුල් සහගතයි, ඒකාන්තයෙන්ම ඉවත් කළ යුතුයි, ඒකාන්තයෙන්ම උපාදාන නොකළ යුතුයි, ඒකාන්තයෙන්ම ප්‍රියමනාප වශයෙන් හෝ නිත්‍ය වශයෙන් හෝ සුභ වශයෙන් හෝ සුඛ වශයෙන් හෝ ආත්ම වශයෙන් නොගත යුතුයි කියන ගැඹුරු දහම් පණිවිඩ ගණනාවක් ඒ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ දස සංඥා විග්‍රහයේ අවසාන කොටසේදී ඉදිරිපත් කරන බව මතක් කරන්න පුළුවන්. 01-2553-63 දුරකථන මාර්ග ඔස්සේ තවත් පින්වත් ශ්‍රාවකයෙක් එකතු වෙලා ඉන්නවා. ආයිබෝවන් ඔබට. ආයිබෝවන් අවසරයි අපි හාමුදුරනේ. ප්‍රශ්නේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සමන්ත බුද්ධ කියලා කියන්නේ නේද? ඒත් ඒක සමහර උසයි කියන ජීවිත කාලයේදී සම්පන්න දෙනවා. සමහර අපසල් එහෙම වෙන්නේ සමන්ත භද්‍ර කියලා කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ. ඒක පොඩ්ඩක් විස්තර දැනගන්නයි. අනිත් එක මේ සමහර කුසල් තියෙන ජීවිත කාලෙදීම පරිසම් දෙන කුසල්, සමහර අකුසල් තියෙන එහෙම පරිසම් දෙන්නේ නැහැ. ගොලන් ආවරගේ ප්‍රශ්නේ නෙමෙයි අපේ ආම්බුනේ. මට ඒ ගැන පොඩ්ඩක් විස්තර කියන්න. සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය කෙනෙක් විදිහට වාද තේරුම් ගන්නයි. හොඳයි. සියලු ගුණයන්ගේ ඒකරාශී බව කියන එක තමයි සමන්ත භද්‍ර කියලා කියන්නේ. යම්කිසි ධර්ම කොටහසක් ඇද්ද හිතේ නිවීම සඳහා ඒ සියලු ධර්මයන් අවබෝධ කර උත්තමයා සමන්ත භද්‍රය. ඒ තිලෝගුරු භාග්‍යවතුන් වහන්සේය. ඒ තමයි සමන්ත භද්‍ර කියන වචනේ අර්ථය. මන් දන්නවා හොර හිතින් ඕක ඇහුවෙම ඕක නිසා නෙවෙයි. ඉතින් උගුරට හොරා බේත් ගන්න ඕනේ නැහැ. කෙලින් ප්‍රශ්න අහනකොට කෙලින්ම අහන්නයි කියන්නේ දෙකම ඕන. එහෙමයි. ඔය අහන්නේ අර අපේ ස්වාමීන් වහන්සේ නමකගෙන් නමට මුලින් සමන්ත භද්‍ර හාමුදුරුව කියලා කියනවා. ඉතින් ඒකට යම්කිසි ඉඟියක් දෙන්න පුළුවන්ද කියලා බලන්න තමයි ඔය හොර හිතෙන් ඕක අහන්නේ. ඉතින් විවෘත හිතින් කතා කරමු. විවටෝ විරෝචේ දිනෝ අපටිච්චානෝ. ඉතින් යම්කිසි හිතක සාමාන්‍ය ධර්මයන් තියෙනවා නම් අලෝභ ද්වේෂ මොහ යටපත් කරපු ඉස්මතු කරපු ලෝභ ද්වේෂ මොහ වලට පහර දුන්නෝ නිර්වාණගාමී මාර්ගයට පැමිණ යම්කිසි අධිගමලාභී තත්වයක් ඇති ඕනෑම හිතකට සමන්ත භද්‍ර කියන වචනේ කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම බුද්ධෝ භගවා බෝධාය ධම්මං දේසේති. මම සම්මා සම්බුද්ධ බවට පත් වුණා. සාමන්ත ධර්මයන් මම සාමන්ත ධර්ම වශයෙන් අවබෝධ කරගත්තා. ඒ කියන්නේ බැහැර කළ යුතු ධර්මයන් බැහැර කළ බැවින්ද
වැඩි යුතු ධර්මයන් වැඩි යුතු වැඩි වඩන අද බැවින්ද ගැඹුරින් දතු යුතු ධර්මයන් ගැඹුරින් දුටු බැවින්ද මම සමන්ත භද්‍රනම් වනසේක කියලා භාගතුන් හන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් ධර්මයේ ගැඹුරින් දකින්නේද ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කරන්නේද වඩව ගත යුතු ධර්ම වඩව ගන්නේද ඒ ඕනෑම කෙනෙකුට සමන්ත භද්‍ර කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔබතුමිය මං හිතන අදහසින් නොවේ වෙන්නත් පුළුවන් අහන්න ඇත්තේ. ඉතින් ඒ නිසා සමන්ත භද්‍ර කියන වචනේ අදහස විතරක් ගත්තම හොඳටම ප්‍රමාණවත්. ඇතම් කුසල් මුළු ජීවිත කාලෙම විපාක දෙනවා කිව්වා. ඇතම් කුසල් අහෝසිකම්ම ගණයටපත් වෙනවා කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඕනෑතරම් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මුණ දෙන්න සිද්ධ වෙච්ච අත්දැකීම් තුළ පැහැදිලි කරලා තියෙනවා. රහත් නොවුනා නම් මේ ශ්‍රාවකයා රහත් නොවුනා නම් මේසා දීර්ඝ කාලයක් ඒ අකුසල කර්ම විපාක විඳින්න තිබුණා. රහත් වීම නිසා ඒ අකුසල කර්ම අහෝසි වුණා කියලා. එතකොට යම් කිසි කෙනෙකුගේ කුසලයේ බලවත්ව තිබෙන තාක් හොඳටම වටිනාකම තියෙන දැන් අපේ ජීවිතවල කොයි තැන කොයි විදිහ අකුසල රැඳිලා තියෙනවද කියලා කියන්න බෑනේ. ඉතින් අපි මේ ප්‍රබල කුසලයක් භුක්ති විඳින්මින් ඉන්න වෙලාවේ ඒ කුසලයෙන් ආපහු අකුසලය මතුවෙලා විපාක දෙන්න ඉඩ තියන්නේ ඉස්සල්ලා අපිට පුළුවන් නම් රහත් භාවය ලබන්න. එතෙන්දී අර අකුසල ඒකාන්තයෙන් අහෝසි වෙනවා. සමහර කෙනෙකුගේ ජීවිතය තුළ ප්‍රබලව කුසල ධර්ම වැඩෙමින් කුසලව ප්‍රබලවම හිත දියුණු කරගනිමින් ඒ කුසලතාව උපරිම වශයෙන් දියුණු කරගන්න නැත්තන්ට අකුසල කර්මයන්ගේ අහෝසි භාවයක් දකින්න පුළුවන්. කුසල කර්මයන්ගේ ඉස්මතු භාවයකුත් දකින්න පුළුවන්. එතුමගේ ප්‍රශ්න දෙකටම ඒකයි උත්තරේ. ඔබ වහන්සේ සඳහන් කළා මේ දුක්ඛ පටිපදා කිප්පා විඥා මේ විදිහට සඳහන් කරමින් අපි මේ කොටස් හතර පිළිබඳ කතා බහ කරද්දී දැන් සුඛ පටිපදා කිප්පා විඥා කියන කොටසදී අපි නමින් සඳහන් කරලා කෙටියෙන් අවසන් කළා අපේ පැයක ධර්මකාරය තුළදී. දැන් බොහෝ විට සඳහන් කරන්නේ මේ රහත් භාවය එහෙම නැත්නම් ධර්මාවබෝධය ලබා ගන්න එක පහසු දෙයක් නෙවෙයි, මේක බොහොම මේ දුක්ඛිතව කරන්න ඕන දෙයක්, එහෙම නැත්නම් බොහොම ව්‍යායාමයෙන් කරන්න ඕන දෙයක් කියලා සඳහන් කරද්දී මේ සැපසේ කොහොමද නිර්මාණ නිර්මෙන් ධර්මාවබෝධය ලබන්න ඕන අපේ හැමදෙරුන්? ඇතර මම කාරණාවක් කියන්න ආසයි මේ වෙලාවේ. මම විරාමයේ අරගෙන මමත් කෙටි විවේකයක් අරගෙන විලා ධර්මාසනයට එන ගමන් මං හිත හිතාවා හැබැයි සමීර පුතාට කියන්න ඕන සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන මේ සුවසේ පිළිවෙත් පුරමින් ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න මොනවද කරන්න ඕන පින්කම් කියන මගෙන් අහපම් පුතේ කියලා කියන්න ඕන කියලා හිත හිතාවේ. නමුත් ඇවිල්ලා කතා කරන්න වෙලාවමදි වෙච්ච නිසා මම ඒක එහෙම හිතේ තියාගෙන හිටියා. සාකච්ඡාවේ කොතන ධර්මික ඔබලා විස්තර කළොත් හොඳයි කියලා. මෙන්න මේක තමයි ධර්ම දානමය පින්කමකට දායක වීමේ ආනිසංස. අපිට ඊළඟට ධර්මයේ ඔස්සේ ජීවත් වෙනා ඉන්නවනේ. ඒ අයට සුවසේ ධර්මය අවබෝධ කරගන්න සිව්පසයෙන් සංග්‍රහ කරනවානේ. දැන් පොය දවසට අපි දාන ටිකක් ගිහිල්ලා දෙනවා. ඒ වගේම පන්සල් වලට දැන් ගොඩක් එන අය සුවසේ වාඩි වෙලා ඉන්න විදිහක් නැහැ. අර බං කිපු දජ්ජරතා දිරිම් ස්වභාවිස්මතු වෙලා. එහෙනම් අපි පන්සලකට ගැලපෙන විදිහ පුටු ටිකක් ගිහින් පූජා කරනවා. පවි දවසට මෙහෙට එහෙම ආසනම ගියා පූජා කළා. ඉතින් නමක් ගමක්ව කියන්න එපා කිව්වා. ඉතින් ඒ නිසා ඒ අම්මා මේ වෙලාවේ බණ අහනවා ඇති. පවුලේ දරුවෝ මේ බණ අහනවා ඇති. මහත්යගේ පින්කම වාර්ෂිකව සිද්ධ කරනවා මේ භූමියේ. ඒක මේ අවුරුද්දේ මොකක් හරි එකක් නිසා වෙනස් වෙච්ච අපේ දාන දෙන්න ඉඩක් නැති නිසා ඉතින් ඇති මේ පින්කම කළා. ඉතින් ඒක ටිකක් ලොකු පුටු. නමුත් ඊට වඩා පොඩි පුටු ටිකක් ගෙනත් පූජා කරගන්න පුළුවන් වුණොත් යම්කිසි බැරි අයට වාඩි වෙන්න වාඩි වෙලා සුවසේ සිල් සමාදන් වෙන්න ගොඩ දෙනෙක් සිල් සමාදන් වෙන්න යන ඇති හේතු දෙකක් තියෙනවා. එකක් වාඩි වෙලා ඉන්න බෑ, බිම වාඩි වෙන්න බෑ. අනිත් කාරණේ වැසිකිලි යන්න බෑ. බිම වාඩි වෙන්න බැරි ප්‍රශ්නේ හැම දෙනාටම තියෙනවා. අපි ඒක වළක්වන්න දැන් මේ විදිහ මේ වෙලාවේ මේ වැඩේ කරන්න ඕන. අපිට පේනවා බිමම වැතිරලා ඉන්න ඕන කියලා නීතියක් නෑ ඇත්තටම. ඒකත් කියලා දෙන්න ඕන. දැන් අපි පල්ලියකට ගිහින් බැලුවොත් ඒ පල්ලියේ සියලු දෙනාටම තියෙනවා නේද හොඳට ඇඳි දාලා හොඳට හේත්තු වෙන්න බංකු පේලියක් වාඩි වෙන්න. ඉතින් ඒකේ සුවසේ වාඩි වෙලා අර යාඥාවට හොඳට අහුම්කම් දෙනවා. එතකොට හිත විසිරෙන්නේ නැහැ. ඉතින් යම් යම් පහසුකම් සලස්සන්න පුළුවන් නම් ධර්මයේ යෙදෙන අයට එයාට සුඛාපටිපදා. එයාට සතර පසෙින්ම ජීවිතේ සසර වසනතුරු අඩුවක් වෙන්නේ නැහැ. දැන් අපිට යම් යම් අඩුපාඩුකම් තියෙනනේ මේ ශාරීරික වශයෙන්. ඒ ශාරීරික අඩුපාඩුකම් දිහා බලලා ඒක මේ අනේ මට මේ බතු බිම වාඩි වෙන්න බැරි අසනීපයක් තියෙනවා, මගේ මේ කකුල් දෙකේ ආබාධයක් තියෙනවා, ඔගේ කොන්දේ ආබාධයක් තියෙන එක මුළු ජීවිත කාලෙම තියෙන එකක්. ඒ නිසා මම ගිලන් වෙච්ච කෙනෙකුට රෝද පුටුවක්, බර ටිකක් අහලා ගුණධර්ම දියුණු කරගන්න කෙනෙකුට ආසනයක්, මෙහෙම පූජා කරලා ඒ පිනෙන් මට උපනුපන් තැන ධර්මය අවබෝධ කරගන්න කරන වෑයමට
පලිබෝධයක් කිසිතැනක පත් නොවේවා කියලා හිතනකොට සුවසේම පිළිවෙත් පුරන්න පුළුවන්. දානි පින්කමක් කරන්න හිතනකොටම දැන් සමහර කතාපුවක් තියෙනවා, එක දවසින් 500ක් දෙනා වහන්සේලාට දන් දෙන්න මිනිසුන්ට පුළුවන්කම තියෙනවා. ගමටම ගිහිලා විනාඩියෙන් දැනුවත් කළාම මුළු ගම්මානෙම මිනිස්සු එකට එකතු වෙනවා. පහුගිය දවස්වල දානයක් අරගෙන ආව මහත්තයෙක්, ඒක නායක කියන මහත්තයෙක්, තරුණ ඊලන්දාරියෙක්. ඉතින් බට හිතා ගන්නත් බැරි වුණා මේ දායකයා එයාද කියලා. එයා මේ බස් රථයේ පදවගෙන මෙහෙට වන්දනානදයක් යන ගමන් ආපු මහත්තයෙක්. ඉතින් එතුමා දානයක් බාර අරගෙන ඒ විශාල පිරිසක් බස් එකක් පුරවල පිරිස අරගෙන ආවා. ඉතින් ඒ අය සුවපහසුකම් සලස්සලා එතුමා ඒ මිල මුදලක් ගත්තේ නැහැ ඒ බස් රථයට ඉන්න අයගේ. ඒ සම්බන්ධ කරලා තැනින් තැන ගිහින් මහපින්කම් කරගන්නවා. ඉතින් ඒ වගේ අයද සුවසේ උපනුපන් ජාති සුවසේ පිළිවෙත් පුරා ගන්න ලැබෙනවානේ. දැන් අපි හිතන්නකෝ බස් එකකට ගොඩ වෙලා යන මිරිකිලා තෙරපිලා යනට වඩා සුවසේ වාහනයකින් ගිහිල්ලා සුවසේ සිල් සමාදන් වෙලා ඉන්නේ නැද්ද? ඒ අය බොහොම ගැඹුරු ධර්මය අවබෝධ කරන්නේ නැද්ද? ඒ තමයි සුඛාපටිපදා කිප්පා පිඤ්ඤා කියන්නේ. ඒකට ඕනකට පින්කම් කරලා තියෙනවා. එතකොට ඒ තුන්වෙනි කාරණා සම්පූර්ණ වෙනවා. හැබැයි අර මං කිව්වා වගේ ආමිෂ පින්කම් කරලා සුව පහසු සලස්සනවා. ධර්මදේශනාවල දායකත්වයේ දරනවා. ධර්මදේශකයන් වහන්සේලාට අප උපස්ථාන කරනවා. බණ අහන්නේ නැහැ උනාට. ධර්මාසනේ පූජා කරනවා පන්සලට. ආසනේ පූජා කරනවා බණ අහන්නේ. තේරෙනවද මම කියන්නේ? ධර්මශාලාව හදනවා. ඒ ධර්මශාලාව විවෘත කරන පින්කමටත් එනවා. රෙද්දාරියා යන්න ගියා. බණ අහන්නේ කවදාවත්. ඉතින් එයක් කොണ്ട് අර පිනේ බලෙන් සුවසේ පිළිවෙත් පුරන්න පුළුවන්. බොහෝම පරක්කු වෙනවා. ඉතින් අර ධර්මදේශකයන් වහන්සේ ධර්මදේශනාවක් කරනකොට දැන් මේ මම වාඩි වෙලා ඉන්න ආසනේ පූජා කරපු දායක දායිකාවන්ට හදවතින් මම පින් දෙනවා. සිව් පසයෙන්ම පරිහරණය කරනකොට ප්‍රතිවික්ෂා කරන්න කියනවනේ. එතකොට අපි දෙන පිනේ බලය එකතු වෙලා යාට යම් දවසක ධර්මය අවබෝධ වුණොත් මිසක් නැත්තම් එයා බණ අහලා ඉක්මනින් හිත පුහුණු කරගත්තා නම් ඉක්මනින් ධර්ම අවබෝධයත් ලැබෙනවා. හොඳයි, අපි ඊළඟ කාරණාව පිළිබඳවත් කතා බහ කරන්න ඕනේ. අතරේ අපිට දුරකථන මාර්ගයෙන් තවත් කෙනෙක් සම්බන්ධ වෙනවා. 011-2-55-33-63 දුරකථන මාර්ගය ඔස්සේ නොබටයි අපි අයිබෝන් කියන්නේ. අයිබෝන්? අයිබෝන්, පෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. මම දෙනියාය ප්‍රදීපා කියලා කෙනෙක්, තරුණ කාන්තාවක්. හාමුදුරනේ, හාමුදුරුව මේ කවදද ධර්ම දේශනා කරන්න එන්නකේ? එදා ඉඳලා මම සාරිකාවක්. ඒටි ඉස්සෙල්ලා දොරම් පා රාහුල හාමුදුරුවන්ගේ ඉන්න කාලේ ඉඳලා මම මේකේ එන්නකේ සාරිකාවක්. හැමදාම මං බණ දෙක තුනක් හරි මේ බල අහනවා බලනවා. හැම පොයටම හාමුදුරුවනේ සිල් සමාදන් වෙනවා. මට ඉන්නේ පොඩි දරුවෙක්. දරුවා අවුරුදු 3 ඉඳලා දැන් අවුරුදු 7ක් වෙනවා දරුවට. අවුරුදු 3 ඉඳලා මම මේ දරුවා පුංචි කාලේ මහත්තයාට දීලා සිල් සමාදන් වෙනවා. ඒ සිල් සමාදන් වුණාට හාමුදුරුවනේ මම යනවා දරුවත් එක්ක මහත්තයත් එක්ක ওই සංගීත සංදර්ශන බලන්න යනවා. මගුල් ගෙවල් වල යනවා. හැම දෙයකම දරුවෝයි මහත්තයත් එක්ක මම සහභාගී වෙනවා. ඉතින් හාමුදුරුවනේ එක අම්ම කෙනෙක් මට කිව්වා, ඔයා සිල් සමාදන් වුණාට වැඩක් නැහැ කිව්වා. ඔයා ඔහොම සංගීත සංදර්ශනෙකින් බලන්න යනවනම් ඒක වෙන පොඩ්ඩක් හාමුදුරුවනේ මට පැහැදිලි කර දෙන්න. මම තරුණ කාන්තාවක් නිසා මහත්තයාගේ දරුවාගේ සැත්ත බලන්නත් ඕන නිසා හාමුදුරුවනේ මේක මට සිහිල දෙන්න. ඔව් අහගෙන ඉන්න ඔහම ලයින් එකෙම ඉන්න. ඕක කිව්වේ නාකි උන් දැක නේද? ඔව් හාමුදුරනේ, ඔව් හැබැයිවත් නෝ හාමුදුර. අනේ ඉතින් උන්දට අනුකම්පා කරමු. මොකද ඕකිට දැන් සංගීත සම්දස් වලට යන්න බෑ. එහෙමයි හාමුදුර. ගියාට ඩාන්ස් කරනකොට එක එක හැප්පුණොත් බිම වැටෙනවා. ඉතින් ඒ නිසා කඳපණ තියෙන උන් ඒවට යනවට ඉදිසියයි. මේ බුදුබණ පොතේ ඔහොම එකක් ඇත්තෙම නෑ. මං හැම වෙලාවෙම කියන්නේ පන්සලකට එනවා නේද? පන්සලකට සාමාන්‍ය වෙලාවට සුදු වැඳුම් අඳින්ද? නමුත් මූණට පවුඩර් ටිකක් දාලා ලස්සන කරාම දෙකක් දාලා කී කිරිඳි වලින් හදව එකක් හරි කරමන් නැහැ පබළු මාලයක් හරි මොකක් හරි කරේ දාලා නිකන් බැලුවහම ප්‍රියමනාප හිතෙන්න එන්න. ඊළඟට දැන් මේ ඉස්සර ධර්ම දේශනා කරලා තියෙන්නේ නාට්‍ය අනුසාරයෙන්. පන්සලේ නාට්‍ය පෙන්නලා ඒ නාට්‍ය අනුසාරයෙන් දහම් පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඔය සීල් ගන්න යෝදි නාකි පඩංගුව මේවා කවදාවත් දැකලා නැතුව ඇති. ඔය ඔහොම උන් නිසා තමයි මේ ශාසනය විනාශ වෙන්නේ. මොන ධර්මයක් දැනගෙන මොන අවබෝධයක් ඇතුව කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දුව, ඔයාලා අපි ගිහියෝ හැටියට සම්මුති ජීවිතයකුත් තියෙනවානේ. ඔයාගේ දරුවට, ඔයාගේ මහත්ය මුළු සමාජයෙන්ම කොන් වෙන්නේ නැත්නම් ඔයා සිල් ගන්නවා, මගුල් ගෙදරකට එන්නේ නැහැ, මල ගෙදරකට යන්නේ නැහැ, සංගීත සම්දර්ශනකට යන්නේ නැහැ. ඉතින් මේ ජීවිතය කියන්නේ අඬනා ඉන්න තියෙන එකක්, දුකයි දුකයි කිය කිය ඉන්න තියෙන එකක් නෙමෙයි. ජීවිතේ ආස්වාදයෙන් යුක්තව ගත කරන්න තියෙන එකක්. ඔය යන දවසක මටත් අඬ ගහන්නකෝ. මට මේ යන්න බැරුව ඉන්න හින්දා මිසක්
මම මගේ පැවිද්දට ඒක බාධාවක් කරගන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට මම වීලුවට කියනවා මේ දැන් හේවිසි ගහන ඉවත් වෙනවා. දැන් ඉස්සර බනකට යනකොට බනට ගහන වැඩමඬ ගහන හේවිසි තාලයක් තියෙනවා. එහෙමයි. ඉතින් දැන් සමහර වෙලාවට බනට බැස්සහම උන් ගහන්නේ අලුත් නැට වෙන සින්දුවක්. අම්මා අපමට වටාපිට දිලා නටන්න නැත්තම් කියලා හිතෙනවා. ඒකට මට කිසි බාධාවක් නැහැ කියලා මං හිතන්නේ. ඉතින් සතුවේ ඔය වගේ ලපටි ලාමක ප්‍රශ්න හමු යන ගමන කොහොමවත් වළක්වන්න එපා. ඔයා සීට අදිගුණ ධර්ම සම්පූර්ණ කරන්න පුළුවන් තරම් විනෝදෙන් ජීවත් වෙන්න උපාදාන හදා ගන්න ඕනේ නැහැ. ජීවිතේ අඬ අඬා ඉන්න තියෙන එකක් නෙමෙයි ආස්වාදයෙන් විඳින්න තියෙන ජීවිතයක්. හොඳයි, අපිත් එක්ක තවත් කෙනෙක් ඉන්නවා දුරකථන මාර්ගය ඔස්සේ 0112553063. ආයුබෝවන් ඔබටත්. ආයුබෝවන්. හොඳයි, ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේගේ අවසරයි. ස්වාමීන් වහන්සේ මම ඔබතුමා ඔබ වහන්සේගේ දායකත්වයේ ධර්ම කෙනෙක්. මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ මව දැන් වයෝවෘද්ධයි. මගේ මවට නම් අවුරුදු 83කට වැඩි. මව ජීවත් වෙන්නේ මගේ බාලම නැගණිය ළඟ. එයා සහ එයාගේ ස්වාමි පුරුෂයා මව තියාගෙන ඉන්නේ ඒගොල්ලොන්ගේ අභිවෘද්ධිය දක්වා ඒගොල්ලොන්ගේ විශ්‍රාමික වැටුප පාවිච්චි කරමින්. ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මුදල් මේ ප්‍රශ්නයක් අපි බලපාන්නේ නැහැ. නමුත් හේතුව මවට සැලකෙන සැලකීම් පිළිබඳව සෑහීමට පත් වෙන්නේ නැති හින්දා අනිත් මගේ වැඩිම සහෝදරයෝයි මමයි එකතු වෙලා එයාට ඒක පැහැදිලි කරලා දුන්නාම එයා සම්පූර්ණ ඒ ගැන විරෝධය පළ කරලා ඒක ස්වාමීන් එකතු වෙලා වංචාවක් කරමින් මවට මට මගේ මව බලන්න අවස්ථාව සලසලා දෙන්නේ මේ මව මං කෙරේ අවසාන කාලෙදී මා දැන් ඉන්නේ 93ක් වයස අපි දන්නේ ඉතිරියදී මම මවට ඉස්සෙල්ලා මම මේ ඇයිද නැත්තම් මවගේ කටයුතු කොයිසත්යෙන් වේද කියලා එතකොට මවට මා කෙරේ වෛරයක් ඇති වෙන විදිහට යම් කිසි අදහස් කවලා තිනවා මගේ නැගණියත් තව ඊට වැඩිම සහෝදරිකුත් දෙන්නේ එකතු වෙලා ඒ හින්දා මට මව බලන්න යන්න තියෙන අවස්ථාව නැහැ ස්වාමීන් වහන්ස මං හරි දුකින් මේ අවස්ථාව ගත කරන්නේ මොකද මට අවසාන කාලෙදී මවගෙන් කිසිම මට වචනයකින් ආන්න සැනසීමකට දෙයක් අහගන්න යන්න මම වෙන්නේ දෙන්නේ නැහැ මවට සම්පූර්ණයෙන් ඔළුවට දීලා තියෙන්නේ මං ගැන වැරදි අවබෝධයක් මං මවගෙන කියන්නේ මට වෛරයක් ඇති කරන්න යන්නේ මේ මවගේ අවසාන කාලෙදී ඒ සාධාරණ ස්වාමීන් වහන්සේ මම මොකද්ද මේකට ගැටතු තියෙන්නේ මං මානසිකව හරියට දුක් විඳිනවා මේකෙන් මවට සලකන පුතෙක් මං මවගේ දේවල් විනාශ කරපු පුතෙක් නෙමෙයි මං හරි බුද්ධිමත් විදියට හැම දෙයක්ම විනාශ කරපු පුතෙක් ඔබ වහන්සේගේ මට අනුශාසනාවකට අවශ්‍යයි. ඔව්, ඇත්තටම බොහොම සංවේදී ප්‍රශ්නයක් වගේම බොහොම වැඩි දෙනෙකුට බලපාන ප්‍රශ්නයක් ඒක. ඒක දුර්ලභ එකක් නෙවෙයි සුලභ දෙයක්. බහුතරයෙන් කරතින ප්‍රශ්නයක් තමයි. ඒක මම සාමාන්‍ය ආකාරයේ නිවසල බලන කෙනෙකුටත් ඔය ටික කියනවා. අම්මා තාත්තා ගොඩාක් ළඟින් තියාගෙන ඉන්නේ විශ්‍රාම වැටුපක් තියෙනවා නම්. ඉතින් ඒ විශ්‍රාම වැටුප ගැන කල්පනා කරලා සලකලා බලලා තමයි සැලකිලි සම්මාන කරන්නේ. එතකොට ඒවා අම්මා ආදරය කරන තාත්තා ආදරය කරන වෙනත් කෙනෙකුට දෙනවා කියලා හිතුණොත් ඒ අයට එන්න තහංචි දානවා. එතකොට විශේෂයෙන් කෙසේ වෙතත් මව්පියෝ සහ දරුවෝ බින්දවන එක මිත්‍ර ද්‍රෝහී වීම පරිහානිකර කාරණයක් වශයෙන් පරාභව සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවා. යාළුව දෙන්නේ බිඳින්න කියලා කියන්නේ හොඳ නැහැ. විශේෂයෙන් මව්පියෝ හෝ දරුවෝ අතර තියෙන බන්ධනය කොච්චරද. දැන් ඔය අම්මට පුතා දකින්න නැහැ නේද කියන හැඟීම ඇති වුණත් කිව්වොත් එහෙම අම්මව මනාගෙන කන්න හදනවා ඊට වඩා කලින්. ඉතින් ඒ නිසා දැන් ඔයා එතෙන්ද ගියොත් අම්මට නැවත වද දෙන්නත් පුළුවන්. ඔයා අම්මාට සලකන්න කැමති කෙනෙක් ඔයාට පුළුවන් නම් උපායශීලීව අම්මට යමක් කමක් දෙන්න ඔයා යන්නේ නැතුව ඒක ලොකු පිංකමක්. නමුත් එහෙම යන එක ලොකු ගැටලුවක් වෙනවා නම් ඒක සමහරට ඔයාට හොඳ වෙන්නත් පුළුවන් ධර්මයට එකඟ වෙන්නත් පුළුවන්. නමුත් අනිත් අය දිහත් අපි බලන්න වෙනවා. මොකද අත්තාධිපති ධම්මාධිපති ලෝකාධිපති කියන කාරණා තුනක් තියෙනවා. ඔයාගේ හිතත් හොඳයි, මව්පිය අගය මව්පිය ගුණය ඔබ හොඳින් දන්න පුතෙක්. ඒ නිසා පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඔයා හිතන්න මම නොයා ඉන්නේ මට එතෙන්ට යන්න බැරි හින්දා. අම්මා වෙනස් වෙලා නැහැ මං හිතන්නේ කොහොම වෙතත්. අවුරුදු 90 ගණනක් ගත වුණත් මම පුතාට වරන් දෙනවා ඇති. පුතාගේ ජීවිතයට අතීතයේ දුන්න වරණුත් ප්‍රමාණවත් වර්තමානයේත් වරන් දෙනවා ඇති කියලා මං කල්පනා කරනවා. මං කියන්නේ මේ ගැටලු තින්තන්ට ගිහිල්ලා අලුතින් ගැටලු අවුස්සලා හදාගන්න. මොකද එහෙම වුණොත් ඔයා යන්න ඕන අම්මා අරගෙන ඉන්න බලාගෙන. ඊළඟට ඔයාටත් ওই චෝදනාව අපහු වෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලෝ කරන සැලකිලි ඔයාට කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා පුතුනි අම්මා බලන්නම යන්න ඕන කියලා එකක් නැහැ. මනසින් අම්මට ආශිර්වාද කරමින්
ඔයා ඒ ආශිර්වාදය මට ලැබේවා කියලා අම්මගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න. එච්චරයි ගැටලු අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමේ. ඔයා චිත්ත පීඩාවට පත් වෙන්න එපා. සමහර විට මේක ඔයාගේ නොලැබීම වෙන්න පුළුවන්. සසර කරපු අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. මොකද හේතුව දැන් අපි පුංචි සත්තු ඉන්නවා. දැන් බැල්ලියෙකුට පැටව හම්බුණා කියලා හිතමු. කිරි වරන්නවත් ඉඩ දෙන්න ඕනේ කියලා අපි අඩු ගානේ කියනවනේ. ඒක කිරි වරන්නත් ඉස්සෙල්ලා සමහර පැටව මව්ගෙන් වෙන් කරනවා. ඔයා ඒ වගේ සංසාර අකුසලයක් කළා වෙන්න පුළුවන්. මේ අකුසලය යෝ මේ සරේ ගෙවන්නේ. මේ පීඩාව විඳින්නේ අකුසල විපාකයක් වශයෙන්. ඒ නිසා එන දෙයට මූණ දෙන්න ධර්මය මෙනෙහි කරන්න චිත්ත පීඩාවන්ගෙන් හිත වරක්ව ගන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. මොකද ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න කියලා යමක් කියන්නම විදිහක් නැහැ. අපිට දැන් පැහැදිලි පරිසරය හොඳින් විස්තර කළා. ඒ හින්දා එතෙන් ඔයා යාමෙන් වෙන්නේ ලොකු අවුලක් නේ. තවත් ගැටීමක් තියෙනවා. දැනට අපි යාමෙන් හෝ තැනක ජීවත් වීමෙන් ඒ තැනට අවුලක් සිද්ධ වෙනවා නම් එතනින් අයින් වෙන එකනේ හොඳ. ඇත්තටම අවුල් කර කර හිත රිද්දන්න දැන් අම්මටත් දැන් ওই සැලකිලි ටික ඔක්කොම නැති වෙනවා ඔයා ගියොත් එහෙම. ඊළඟට ඔයාගේ චිත්ත පීඩන ඔයාට දැන් ওই වචන දෙකක් කිව්වොත් එහෙම ඔයාට ඉවසුන් නැතු වෙනවා. ඊළඟට ඔයා සමට අවියාවදියක් අතර ගන්නත් ඉඩ දෙනවා තමන්ගේ සහෝදරයන් විරුද්ධව. ඉතින් එතකොට අම්මා තවදුරටත් පීඩාවට පත් වෙනවා. අවුරු 100ක් ජීවත් වෙන්න ඉන්න අම්මා ඊට වඩා කලින් මැරිලා යන්න පුළුවන් මේ චිත්ත පීඩාවෙන්. ඒ නිසා හොඳම දේ තමයි හිත හදාගන්න එක. ධර්මයේ මෙනෙහි කරමින් ජීවත් වෙන්න. අපේ හැමදෙරෙන්නේ අපි සුඛා පටිපදා කිප්පා විඥා කියන දේන කතා බහ කරා වගේම වටිනා මේ වෙලාවේ ධම්මා පටිපදා දණ්ඩා විඥා කියන කොටස පිළිබඳත් විස්තර කරන එක අපි මේ පිළිබඳත් කෙටියෙන් පැහැදිලි කළේ අපේ හැමදෙරෙන්නේ කොයි විදිහටද මේ ධර්මයත් එක්ක අපි අවබෝධය ලබන්නේ කියන එක පැහැදිලි කරමු. ඔව් එදිනදා ජීවිතේට මම කිව්වා ලැබෙන දුක් පීඩා තියෙනවානේ. දැන් අර 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 දුව කතා කළේ ජීවිතයේ ආස්වාදනීය පැත්ත. ඉතින් හැම සැපයකම හැම කන්දක් ළඟම තද බෑවුමක් ඇත. අද අම මිහිර හෙට නොලැබෙන තැනක ඇත. අද ඔබ දුකක් වින්දොත් හෙට සැපක් ඇත. මෙහිමයි සදාකාලික ලොව ඇති අරුත. එතකොට අපි ජීවිතයේ සැපේ ලැබුණත් ඒ තුළ ධර්මයේ දකින්න ඕනේ. මොකද්ද ධර්මයේ මේ විදිහට සැපේ සැපයක් තමයි. සැපයක් ඇති නිසා තමයි සැපේ අගය කරන්නේ. නමුත් මේ සැපේ ආදීනවයක් තියෙනවා. එතකොට සැපය විඳිනකොට සැපසේ විඳිනවා දුක හැම අවබෝධයෙන් දුක පිළිගන්නවා. දුක ළඟ ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. අන්න එතකොට එයා සුවසේමයි ජීවත් වෙන්නේ හැමදාම. දුක පැමිණුණත් පැමිණි දුක් පැනිරහයි කියලා හිතා ගන්නවා. ඒක තමයි ධර්මානුකූලව ජීවිතයේ දුක තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඒ තුල ජීවත් වෙන එක්කෙනාට යම්කිසි අර ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් නැතුව ජීවිතේ ගැටලුත් එක්කම වෙල්ලා ඉන්න එක නයි ඉන්නවනේ. එයාට පුළුවන් තරම් ওই ගැටලුවට මැදි වෙලා ඉන්න අය ධර්මයේ දන්න කෙනෙක් ළඟට ලං කරන්න. ඊට පස්සේ ධර්මයේ දන්න එක්කෙනාගේ යුතුකම තමයි ඔයා මෙන්න මේ ධර්මයේ මෙනෙහි කරන්න. ඔයා මේ ධර්මයේ මෙනෙහි කරන්න. අර මම දැන් කියවන අර ගැටෙන තැනට යන්න එපා. නැත්තම් මට කියන්න පුළුවන් ඔයාටත් අම්මා අයිති. ඔයාට එතෙන් යන්න ඕන. ඔයාටත් අම්මගේ දේපොළ අයිති වගේම අම්මත් ඔයාට අයිති. පෙන්ෂන් එකත් ඔයාටත් අයිති. ඔයත් ගිහින් ඉල්ල ගන්න කියලා කියන්න පුළුවන්. එතකොට ගැටලු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේම දකින්න උත්සාහ කරන එකෙන් තමයි එයාට ධර්මයේ දකින්න පුළුවන් අනුශාසන ලබා දෙන එක තමයි ඔබට කරන්න පුළුවන් හොඳම උපකාරය. කෙනෙකු ධර්මයේ පැත්තට යොමු කරන වගේම අපේ හැමදෙරම බොහන්සේ ධර්ම දේශනාවේදී සඳහන් කළා මේ අර ඉස්සල් අපිට දුරකතනෙන් සම්බන්ධ වුණු ඒ තරුණිය කිව්ව දෙයක් තමයි මේ පින වළක්වන්න බොහෝ දෙනෙක් උත්සාහ කරන අපේ හැමදෙරම විදාකරු කාරණා පිළිබඳ සඳහන් කරලා පින වළක්වන්න උත්සාහ කරන මේ විදිහේ කෙනෙක් පිනක් කරන්න යද්දී ඉස්සල් බොහන්සේ සඳහන් කළා වැඩිහිටි කාන්තාව විශේෂයෙන්ම මේ දේ කරනවා මේ පින වළක්වන්න හදනවා මේ දෙයින් කොයි වගේ අකුසලයක්ද ඇති වෙන්නේ අපේ හැමදෙරම මොනවද ලැබෙන අනිට විපාක කියලා අපි සඳහන් කරන්න ඕන. එයාට දුක්ඛ පටිපදාම තමයි ජීවිතේම මුළුමනින්ම දුකසේ කල්ගත කරන්නේ. නිරේගාමි වෙන්න සිද්ධ වෙනවා. ධර්මය බුදුවරු ගණනාවක් පසු වෙලා යනකලු ධර්මය අවබෝධ කරගන්න බැරි විපාකයක් ලැබෙනවා. මොකද දැන් උදාහරණයක් වශයෙන් දැන් අර දුව. එයා සීලාදී ගුණධර්ම සම්පූර්ණ කරනාට ඒ වෙලේ හරියට කරනවා. එයාට දැන් ස්වාමීක එක්ක ජීවත් වෙන්න එපා. පෞල් ජීවිතයක් ගත කරන්න එපා. ඉතින් ඒ නිසා ස්වාමියා මේ මිසිකල් ෂෝ එකක් තියලා බලන්නේ නැද්ද කියලා එහම අපෝ මං සීල් සමාදන් වෙන එක නම මට බෑනේ. සියල්ල අනිත්‍යයි දුකයි යෝයි කිව්වොත් එහෙම එයක වෙන ගැනීමක යනවා. ඒ නිසා ඒ මිනිහත් එක්ක ඒ ගමන යන්න ඕන. එයා යන්නේ පෞල් සංස්ථාව රැක ගන්න. මගුල් ගෙදරකට යනකොට සීල් සමාදන් වෙන්න යන රෙදි යන කෙනෙක් ගියොත් මොකද හිතන්නේ? මොකද වෙන්නේ? නේද? මේ එම්බම් කරුම් මලිලව මේක ඇස්සේ කොහෙද එන්නේ බොල කියලා එළවනවනේ. ඉතින් ඒ නිසා මිනිස්සු ඒ වෙලාවට එතෙන්ද ගැලපෙන්න හැතිරෙන්න ඕන. අපි කතාවට කියන්නේ වවුලකට ගියාම එලිලා ඉන්න ඕන කියලා. ඉතින් ඒ වගේ අපේ ජීවිත තමන්ට බැරි දේ තව කෙනෙක් කරනවා දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒකට සතුටු වෙන්න ඕන. දැන් අර මං කිව්වේ ඒකයි මං
මට සමාවෙන්නේ වැඩිහිටි හැමෝටම නිග්‍රහ කළා නෙමෙයි. අර ඒකාකාරී භවින් අත්විඳෙන්න ඕන නිසා තමයි නාකි පඩංගුව කිව්වේ. කොහොමදත් නාකින් පඩංගු තමා. ඒ වුණාට මම ඒක විහිළුවට කිව්වේ. ඉතින් නැත්තම් ඒක නොගැලපෙන වචනයක් වගේ හිතනවනේ. ඒ එහෙම කියනකොට කවුරුත් මේක මටයි කිව්වේ කියලාවත් අහවලාටයි යෝ කිව්වේ කියලාවත් ගන්න ඕනේ නැහැ. මේක තමයි ඇත්ත. දැන් අපි ජීවිතේ දැන් මේ අවුරුදු 60 සම්පූර්ණ වුණා කියන්නේ පඩංගුවක් බඩපත් වුණා කියන එකනේ. ඉතින් ඒ නිසා අපිට බැරි දේ ඉලන්දාරි කරගෙන යනකොට කොච්චර සන්තෝෂ වෙන්න ඕනද? දැන් මෙහෙ තියෙනවානේ දැන් අර පැන් තටාකයක්. මට ඕකේ බහින්නත් බෑ පීනන්නත් බෑ. ඒ වුණාට ඕකේ බහැලා පීනනා ඉන්නවා මෙහෙ. ඉතින් මම ඒක දැකලා කියනවා ඌ යන්න එපා මොකද ගිලුනොත් මම තමයි වග කියන්න ඕනේ. ඒ වුණාට මං ඇතුළු හිතින් හොර හිතෙන් සතුටු වෙනවා. ඇඟවල හැදෙනයි උන් දඟලන්න ඕන නටන්න ඕන. ඒක තමයි ස්වභාවය. ඒක තමයි දරුකම කියන එක අඳුරන ගතිය. එතන ඒ වගේ අනුන්ගේ සතුට දැකලා උන්ගේ විනෝදය දැකලා උන් නටනවා දැකලා සන්තෝෂ වෙන්න පුළුවන්කම තියෙන්න බෑ. ගුණධර්ම පුරණ වෙලාවට මම කියන්නේ පුතා හරියට ගුණධර්ම පුරන්න. බුදුන් වඳින වෙලාවට හරියට බුදුන් වඳින්න. ඒ දෙකම සමබරව පවත් ගන්න අපි ජීවිතේට පුහුණු දුන්නා. මේ දරුවෝ නිරෝගී දරුවෝ අපට වඩා. ඒගොල්ලෝ අපිට වඩා කාලයක් ජීවත් වෙන්න තියෙනවා. ඒක අහගෙන ඉඳලා පොඩි හැමදරුවනේ. අද එහෙම බහිනවා නෙමෙයි. හරි. හොඳයි. ඒ අතරේ දැන් ඔබ වහන්සේ මුලින් ධර්මදේශනාවේදී සඳහන් කළා මේ සෝවාන් වීම පිළිබඳ සමහර විට අපි සංසාරේ පුරා කරගෙන ආපු යම් යම් එක ඉක්මනින්ම සෝවාන් ඵලය අවබෝධ කරගන්න නැත්නම් ධර්ම අවබෝධය ලබන්නට හැකියාව ලැබෙනවා. අවන් තිනවා අපි කොයිතරම් උත්සාහ කළත් මේ ධර්ම අවබෝධය ලබා ගන්න බැරි අවස්ථා. වර්තමානයේ වන විට ඔබ වහන්සේ සඳහන් කළා වගේම අපේ සමත භද්‍ර කියන එකෙන් සඳහන් විශ්මේ ජනක හිතන්න බැරි එකක් බවට පත් කරලා තියෙන ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. සෝත බුදුහාමුදුරගේ ගුණ සිහිපත් කරගෙන බුදුරජාණන්සේ ගුණ පිළිබඳව අවිච්ඡ ප්‍රශ්නේ කියන්නේ වෙනස් වෙන්නේ නැති පැහැදීම හිතේ දගෙන ඉන්නවා නම් එයා සෝවන් මාර්ගලාභී පුද්ගලෙ. දැන් අද මේ රටේ අහවල් චෛත්‍ය පූජාවට එන්නේ කියලා කිව්වොත් දැන් මා පුතා දෙන්දියගිරි ඉස්සලා කිව්වා නේද මොකද කොහෙද මොන පූජාවද? ජේතවනාරාම සරද වන්දනා. එතකොට අපේ ගලිගමේ නායක හමුදුරු සිද්ධ කරන පින්කම්. ඉතින් ඒක දැනිට ගම මිනිස්සු ඒ පින්කමට දවල් රැ නැතුව මහන්සි වෙන්නේ. දැන් අපේ වල්පල ගෞතම හමුදුරු දැන් පින්කම් පිළිවෙලක් තියෙනවා ඉදිරියට. ඒ පින්කම් ටිකට සහභාගී වෙන්න මතක් කළා. එතකොට මිනිස්සු ළඟ අවිච්ඡ ප්‍රසාදී තියෙන නිසා නේද මේ පින්කම් වලට සහභාගී වෙන්නේ කියන සැනින් බලන්නකෝ. දැන් අපි මේ පූජා භූමි පවත්වාගෙන යන්නේ මොනවා නිසාද? මම කියන්නේ සෝවාන් මාර්ගලාභී නිසා. ඉතින් කොහොමද ඒක නැහැ කියලා කියන්නේ? ඉතින් මේ දනන්ති පිළිබඳවවත් උන්වහන්සේගේ දේශනා කොට වදාල් ධර්මයේ කර්ම කරනවා නම් මිනිස්සු මෙච්චර වියදම් කරයිද? මිනිස්සු මෙච්චර මහන්සි වෙයිද? මෙච්චර දුරුකතර ගෙන් ගනවලා ආරණ්‍ය සේනාසන වේර විහාර ආරාම වලට දන් දෙයිද? අනාගත බුද්ධ ශාසනයට අපේ දරු පැටව ටික හදා ගන්නවන එක හිතාගෙන පිරිවෙන් වලට සංග්‍රහ කරයිද? උදව් කරයිද? දානමාන දෙයිද? ඉතින් ඒ ඔක්කොම බුද්ධේ අවිපච්චස ධම්මේ අවිච්ච ප්‍රසාදේ සංඝේ අවිච්ච ප්‍රසාදේ කියන මේ තුන් තනි හිත පිටුව ගත්ත නම් ඒක සෝවාන් මාර්ගයේ කලන්ත දාන එක නෙමෙයි ඒක. නිකන් හිතේ ඇති වෙන මානසික ස්වභාවයක කාටත් වෙනස් කරන්න බෑ. එහෙම එකක්. හොඳයි. අපේ හැමදෙරෝනේ මේ විදිහට පොඩ වරදව හිතන්න පුළුවන්. ඊළඟට සක්කාය දිට්ඨි විචිතා සීලබත පරමාස පිටත ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන සුප්‍රබුද්ධ කුට්ටි කියන එක නම් ඒ බණ ටික අහලා ඉවරනකොට සක්කාය දිට්ඨිය බිඳුනා. මමේ මගේ කියන හැඟීම නැති වෙන ධර්මයක් බුදුහමෝ දේශනා කළේ. මේ ලෝකේ කිසි දෙයක් මම කියලා අල්ල ගන්නත් එපා, මගේ කියලා අල්ල ගන්නත් එපා, පාවිච්චි කරන්නයි තියෙන්නේ කියලා හිතුවා. මේ හිතන්නට අවශ්‍ය ඥානය ලැබ දුන්නා. ඒ ඔස්සේ හිත දියුණු වෙලා කල්පනා කළා, මම යනු කවුද? උන්වහන්සේගේ සංසාරයේ අපේ සංසාරයේදී විසඳ ගන්න දෙන ප්‍රශ්න කිපයි තියෙන්නේ. මම යනු කවුද? මම යනු කවුද? මේ සම්මුතියේදී මම කියලා කෙනෙක් ඉන්නවද? පරමාර්ථයේදී මම කියලා කෙනෙක් ඉන්නවද? ඔය ප්‍රශ්න වලට උත්තර හොයාගන්න එකනේ මේ මම යන කවුද කියලා සක්කාය දිට්ඨි එහෙම එක්කෙනාගේ බින්දෙනවනේ. තේරුණාද? දැන් උදාහරණයක් වශයෙන්
මගේ කියන මං කෙනෙක් ඉතාමත්ම ආදරෙන් සමීපව ආශ්‍රය කරනවා. එයා කවදාවත් මට ගින්දරක් දෙන එකක් නෑ කියලා හිතනවා. එයා මට ඒ උනාට ගින්දරක් දෙනවා. එයා මාව තනි කරලා අතහැරලා යනවා. දැන් මේ බණහන කී දෙනකොට ওই ගින්දරපත් වෙලා ඇද්ද? එතකොට හිතනවා දෙයියනේ මම මගේ කියලා අල්ලගත්ත දේ නිසා නේද මට මේ වේදනාව. මම මගේ කියලා තදින් අල්ලා නොගත්තා නම් මේ වේදනාව නෑ නේද කියලා එයා එතෙන්දී මගේ කියලා මිම්මතු මං කිසිම කෙනෙක් අල්ලගන්නේ නෑ කියලා තීරණයකට එනවා. එතකොට එයා මගේ කියන ඒවා පිළිබඳව ඊට පස්සේ උපාදානයක් හිත ඇතුලේ නැත්තම් ඉතින් එයා සෝවාන් මාර්ගලාභියෙක් නෑ, සක්කාය දිට්ඨිය මිදගත්ත කෙනෙක් නෑ. මට තේරෙන්නේම මේක සරලව වටහිය යුතුයි කියන එකයි මිනිසුන්ට. අපි හිතාගෙන ඉන්නේ මහා ගැඹුරු සූත්‍ර ගණනාවක් එකට එකතු කරලා තේරෙන්නේ නැති වචන මාලාවකින් මේක සැරසුවොත් තමයි සෝවාන් මාර්ගයේ පිළිපද ඒක නිකන් ගැඹුරට හරට බරට කිව්වොත් තමයි සෝවාන් මාර්ගලාභියට chance එකක් එන්නේ. එහෙම නැත්නම් මේ හරිම සුලභ දෙයක් මේක. හොඳයි, අපේ හැමතුරුනේ මෙලෙස අඛණ්ඩ ශ්‍රද්ධාවෙන් යුතු බොහෝ පිරිසක් කම්පා මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ වටා එක් රොක් විසිටනා. මේ පින්බිම ගොඩනගන්නට අපකාර උපකාර බොහෝමයක් කරනවා. එලෙස දායකත්වය ලබා දුන් බොහෝ දෙනෙකුට මේ පින් අනුමෝදන් කරන්න අවස්ථාව අපේ හැමතුරුනේ. වාසනාවන්ත පින්නතුනි, මා විශේෂයෙන් මේ පූජා භූමියේ කඩයින් මොහොතක හා අවසාන පින්කම හැටියට, අවසාන ගොඩනැගිල්ල හැටියට මේ සෑමලුව ධර්මශාලාව ඒ වගේම නේවාසික පහසුකම් සහිත ස්ථාන ඔක්කොම එක ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම සඳහා දැන් අපි ඒ වෙනුවෙන් තියෙන ඉඩ කුඩා ඉඩ ප්‍රමාණය ස්ලැබ් 3ක් දාලා ඉවරයි. ස්ලැබ් 5කින් කියන්නේ මාල් 5කින් ඒ ගොඩනැගිල්ල නිර්මාණය වෙනවා. ඒ ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා අපි හිතූ පැතූ ප්‍රමාණයට වඩා වැඩි වියදමක් යනවා එකක්. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේ තිබිච්ච මම කිව්වා බෞභෝග වශයෙන් යමක් තිබුණා නම් මුදල් බවට පත් කරන්න පුළුවන්. ඒ සියල්ලම මුදල් බවට පත් කරලා දැන් මම පින්වතුලා දිහාමයි බලාගෙන ඉන්නේ. ලැබෙන ආධාරයේ උපකාරය ගැනම අපේක්ෂාවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ බඳු වෙලාවක මට උදව් උපකාර කළ සියලු පින්වතුලාට එදා මෙදා තුර ඔබ මට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දුන්නු බව මම විශේෂයෙන් ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා. මේ වෙලාවේදී මගේ සම්බුදු පිරිසට මම අද දවසට නම් කීපයක් තෝරා ගත්තා අපේ ලැයිස්තුවේ තියෙන පිළිවෙලට අනුව. ඒ බුදු පිරිසටත් මම පුණ්‍යානුමෝදනා කරනවා. සිව්පස් දානෙන් අපට උපස්ථාන කළ සියලු පින්නතුල්ලාටත් මම හදවතින්ම පුණ්‍යානුමෝදනා සම්පූර්ණ කරනවා. මේ උතුම් කුසල සම්පත්තියගේ අසීමිත ශක්තිය අනුභවයේ අද දවසේ යක්කල බෝගොමු අලුත්ගම අංක සීය අංකතරණ නිවසේ සිට W චන්දා යසවති මහත්මිය ඇතුළු පිරිස, ආදරණීය මෑණියන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමින් තෙමස් පූර්ණ පින්කම සම්පූර්ණ කරලා ඒ වෙනුවෙන් මේ පූජා භූමියට හිල් දාණයද පිරිනමලා බරපැන් පූජාවක් රුපියල් 50,000ක පිළිගන්වනු ලැබුවා. අසනීපතත්වෙන් පසුවන W පීදාස සහෝදරයාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් එදා මෙන් මාදත් දානාදී උදාර පින්කම් වගේම සේනාසනී ස්ථාපන ප්‍රවැත්ම සඳහා සෑමලු නිර්මාණය සඳහා මාවිත දුන්න ශක්තිය සහයෝගයට අප්‍රමාණෝ පින් අනුමෝදන් කරමින් සියලු ප්‍රාර්ථනා සමුද්ධ වේවා. උතුම් මෞපිය ගුණ පූජාවක්ම වේවා. ඒ පින්කම සිද්ධ කළ ඔබ ඇතුළු දූ දරුවන් හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් නිවන් පිණිසම පාරමිතා වේවා කියලා විස්තර කරනවා. රම්‍යලතා කරුණාරත් මහත්මිය අංක 164 නුවරපාර මහර කඩවත රුපියල් 30,000ක් සෑමල වෙනින් පූජා කළා. මාර්තු මාසයේ 29 වෙනිදාට වසර 90ක් සපිරෙන මෑණියන්ට දීර්ඝාෂ හා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමිනුයි. මේ උදාර බරපැන් පූජාව සිද්ධ කළ අරමුණු කරගත්තේ. එවගේම ගණුක යසින්ත ආදරණීය පුතු හේනේගම විනුබුල නිසල රජ දහන අංක 184-119 දරණ නිවසේ සිට රුපියල් 25,000ක් මේ දක්වා සෑමල වෙනින් කොටස්කේ අවසන් කළා තියෙනවා. ඒ වගේම කඩවති ඉහළ කරගමන එක්සත් මාවතේ අංක 551-2 චන්දිකා දිසානායක මහත්මියත් රුපියල් 25,000ක බරපැනක් සෑමලු වෙනින් කොටස්ව මේ දක්වා ගෙවා නිම කර තිබෙනවා. නයනා බුද්ධිනී පින්වත් දියණිය අපේ පොළොන්නරුවේ කේමා දහරි මෑණියන් වහන්සේගේ දියණිය, මේ පූජා භූමියේ පැවිදිවත පුරණ මෙහෙණින් වහන්සේ නමක්, උන්වහන්සේගේ දියණිය වැලිවේරී කිරිකුත්තේ අංක 220-19 නිවසේ සිට රුපියල් 28,000ක් කැපකරු කොටස් මේ දක්වා ගෙවා තිබෙනවා මෙහෙණින් වහන්සේ වෙදින් අවශ්‍ය උපස්ථාන සඳහා. ඒ වගේම කඩවති ඉලකරගම නාවති අංක 252-11 නිරෝෂන් පෙරේරා මහත්මයා රුපියල් 28,000ක් මේ දක්වා කැපකරු කොටස් ගෙවා අවසන් කළා තියෙනවා.
වගේ මේ පූජා භූමියේ සිල් සමාදන් වෙමින් මේ ස්ථානයේ දිය හැකි සෑම ශක්තියක් ධෛර්යයක්ම නිරතුරුව ලබා දෙන අපේ NP ස්වර්ණලතා විශ්‍රාමලත් පින්වත් ඇදුරුතුමිය ඇතුළු දරු දෙදෙනා මේ උදාර පින්කමට ශක්තිය ලබා දෙමින් වේයන්ගොඩ වටද්දර පදිංචි සිටි සරත් රියදුරු පුහුණු පාසලේ නිර්මාතෘවේ නිමල් අමරසිංහ මහත්මයාණන් වෙනුවෙන් අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනදී සංගත දක්ෂිණාවක් පිරිනමලා අද දවසේ මේ ගුවන්විදුලි වැඩසටහන සමාප්තියේ පුණ්‍ය අනුමෝදනා සම්පූර්ණ කරන්නට දායකත්වය ලබා දෙමින් මේ පූජා භූමිය අභිවර්ධනය වෙනුවෙන් රුපියල් 55,000ක් පිළිගන්වා තිබෙනවා. මේ වසර 3කට පෙර අභාවයට පත් වුණේ ආදරණීය ස්වාම පුත්‍රයාට පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරවන උදාර බලාපොරොත්තුවෙන් සුදීව අමරතුංග කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම අද දවසේ මේ අපක පැමිණ සිටින තල්ලරඹ මාතරේ ඉන්නේ හින්දා අමනාප වෙන්න එපා. මේ වෙලාවේ ඉතාම කෙටියෙන් මේ පිම්බීමට පැමිණිච්ච සියලු දෙනාට ආදරෙන් පාදාර්ථකාරකම් හැම දිනාටම ලෞතුරු සුවය සුවසේ අවබෝධ කර ගැනීම සඳහා මේ කරන ලබන්නා වූ පුණ්‍ය කර්මයන් බුදු පාමුල පාරමිතාවක් මෙන් පිහිට වේවා, පිළිසරණ වේවා. අපේ පැවිදි ජීවිතයේ ගුණාත්මක වටිනාකම්ද ඔබේ ජීවිතයේ වටිනාකම් සමග එකතු වේවා, ජීවිත මගාලෝකමත් වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අපි මෙත්නත් පාමුල ධර්ම සාකච්ඡාව නිමා කරන මොහොතේ පූජනීය කැටවල හේමාලෝකයෙන් පණන් වහන්සේටම උන්වහන්සේ බලාපොරොත්තු වන විදිහට මේ ගෞතම සසුන තුළදීම ධර්ම අවබෝධය ලබන්නට ධර්ම සාකච්ඡාව නම් මේ මහපිනම හේතු වේවා, උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවා කියලා අපි සියලු දෙනා සාදුකාරදී ප්‍රාර්ථනා කරමු. net fm රේඩියෝව ශ්‍රවණය කළ ඒ වගේම ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ පැමිණ මේ ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී අපි සියලුම දෙනාට එකම ධර්ම මණ්ඩපයකදී ධර්ම අවබෝධය ලබන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබට පුළුවන් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ ඉදිරි කටයුතු පිළිබඳ විමසීම් කරන්නට 0714-222-844 0714-222-844 දුරකථන අංකය, ඒ වගේම 0333-555-397 කියන කාර්යාල අංකය ඔස්සේත්. ඒ අතරේ ඔබට නැවතත් මම මතක් කරනවා ලබන 23 වනදා මාර්තු මාස 23 වනදා පූජ්‍යපාද ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි අනුරාධපුර ජේතවනාරාම මහපින්බිමේ පැවැත්වෙන ජේතවන සෑරද වන්දනාවේ ආලෝක පූජාව සඳහා ඔබට දායකත්වය සපයන්න පුළුවන්. මේක බොහොම දුර්ලභ අවස්ථාවක්. මොකද ජේතවනාරාම මහපින්බිම කියන්නේ ඔබට පහසුවෙන් පින්කම් සිදු කරන්නට හැකි පින්බිමකුත් නෙවෙයි. ඒ නිසා මේ පින්බිමේදී ඔබට ආලෝක පූජාව සඳහා දායකත්වය ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ ඔබට ඒ සඳහා විස්තර දැනගන්න පුළුවන්. 0274-252-17 එහෙම නැත්නම් 0776-533-7697 කියන අංක ඔස්සේ. එහෙමනම් ලබන ඉරිදාත් මෙත්නිත් පාමුල ධර්ම සාකච්ඡාව එවාගේම ධර්මානුශාසනාව සමග රැඳෙන්නට කියලා ඔබට ආරාධනා කරනවා. අද රාත්‍රී 7ට සෙත්නිත් අසපුව ධර්ම දේශනාව සමගත් රැඳෙන්න මේ සියලු තොරතුරු ගැන ඔබට වැඩිදුර විස්තර දැනගන්නටත් හැකියාව තිබෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.